ගරු ස්වාමීන් වහන්ස නමස්කාර පූර්වකව සිරස් FM පන්සිල් මළුවේ නියුතුම් දහම් සාකච්ඡාව සඳහා ඔබ වහන්සේව පිළිගන්නවා ස්වාමීන් වහන්ස සෝවාන් වීමට හෝ රහත් ඵලය ලැබීමට හැක්කේ ආනාපාන සතිය වැඩිමින් පමණක්ද බුද්ධානුස්සතියෙන් හෝ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම තුලින් එසේ කළ නොහැකිද මෙහෙමයි නෝනා කවුරුන් හෝ දේශනා කරනවා නම් ප්‍රකාශ කරනවා නම් බුද්ධානුස්සතිය තුලින් මෛත්‍රී භාවනාව තුලින් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න බෑ අධිගමයන් සාක්ෂාත් කරගන්න බෑ ආනාපාන සති භාවනාව තුලින් පමණයි අධිගමයන් සාක්ෂාත් කරනවායි කියන කාරණේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයන්ට කොතනකින්වත් ගැළපීමක් නැහැ මොකද ආනාපාන සතිය කියන්නේ බුද්ධානුස්සතිය කියන්නේ මෛත්‍රී කියන්නේ නෝනා සමතයන් හැටියට ගැනෙන භාවනාවක්. එතකොට ඒ සමත භාවනාවන් බුද්ධානුස්සතිය මෛත්‍රී ආනාපාන සතිය වඩලා ඒ බුද්ධානුස්සතියත් මෛත්‍රියත් ආනාපාන සතියත් විදර්ශනා නුවණින් දැක්ක තැන නෝනා බුද්ධානුස්සතිය තුළින් උතුම් අදුගමයන් සාක්ෂාත් කරන මාර්ගයේ බුදුරයන් වහන්සේ අපිට කියලා දෙනවා. බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දැකලා මම මේට පෙර ආතෝ මේ ගැන මතක් කරලා තියෙනවා. ඒතර බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දකින්නවා කියන්නේ අපි මල් පහන් පූජා කරලා ගිලම්පස පූජා කරලා බුද්ධ වන්දනාවක් කරලා එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් භාවනාවක් හැටියට පුහුණු කරලා අපි ඒ ආස්වාදයේ තුල ජීවත් වෙනවා. තේරෙනවද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආස්වාදයේ තුලින් බුදු ගුණයන් කෙරෙහි ආස්වාදයේ තුලින් අපි ජීවත් වෙනවා නම් ඒ බුදු ගුණ භාවනාව නිරේතුරු අපිට පාර පෙන්වන්නේ භවයේ සුගතියේ උපතකට. එතකොට ඒ වගේම යම් කෙනෙක් මෛත්‍රී භාවනාවන් වඩලා දස දිශාවට මෙත් සිත පතුරවලා ඒ මෛත්‍රී සිත කෙරෙහි ආස්වාදයෙන් යා ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන් මේ මෛත්‍රී අපිට පාර පෙන්වන්නේ භවයට සුගතියේ උපතකට. ඒ වගේම යමෙක් ආනාපාන සති භාවනා කරලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනියේ රූපාවචර ධ්‍යාන තලයන් සකස් කරගෙන නැත්නම් අරූපාවචර ධ්‍යාන සකස් කරගෙන ඒ ආනාපාන සති සමාධිය ආස්වාදයේ තුල ජීවත් වෙනවා නම් ඒ වේදනාවේ ආස්වාදයේ තුල ජීවත් වෙනවා නම් ඒ ආනාපාන සති භාවනාවත් අපි වරන් යන්නේ භවයේ උපතකටමයි. රූපාවචර අරූපාවචර භවයේ උපතකට. ඉගෙන කොතනකවත් අපිට විදර්ශනා නුවණ සකස් කරලා දුන්නේ නැහැ. නමුත් අපි ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ හැටියට මේ බුද්ධානුස්සතිය මෛත්‍රිය වඩද්දී නෝනා අනිවාර්යයෙන්ම අපි අතින් මේවා වැඩෙන්නේ භවයේ අරමුණු කරගෙනමයි සංස්කාරයන් හැටියට. නමුත් අපි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට වැටිලා මේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ තුලදී නෝනා අපි බුද්ධානුස්සතියත් ධම්මානුස්සතියත් සංඝානුස්සතියත් විදර්ශනා නුවණින් දකින දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිනවා. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් බබලන රූපකායත් පිරිනිවන් මංචකේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් උනායි කියලා එයා දකිනවා. බුදුරජාණන් වහන්සේගේ රූපකායත් එයා අට්ටික සංඥාවක් කරලා දකිනවා. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය පිරිනිවන් මංචකේ ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා ඒ ධාතුන් වහන්සේලා මේ මොහොතේ වැඩ සිටියත් ඒ ධාතුන් වහන්සේලා යම් දවසක බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවායි කියන කාරණේ දකින්න. එහෙම දකින්න කෙනා දක්ෂයි දැස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේගේ අර සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය සිහිපත් කරගෙන ඒ රූපකාය බාහිර සතර මහා ධාතුවට එකතුනා වූ සතර මහා ධාතුවක් හැටියට දකින්න. ඒ දැක්ම විදර්ශනාමය දැක්මක්. ඒ දැක්ම තුල නොනා බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දැක්කා ඒ තැන උතුම් අධිගමයන් සාක්ෂාත් කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා. ඒ වගේම යම් කෙනෙක් මෛත්‍රිය පුහුණු කරලා දස දිසාවටම මෙත්සිත පතුරවලා නොනා ඒ මෙත්සිත පැතරීම තුල ලැබුවා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මොහොතක් මෙනෙහි කරනවා දැන් බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරන්නේ කමඨහනක් ඇටියෙද වස්වසා සමාදන් වුණා වූ භික්ෂුන් වහන්සේලා 39කට. එතකොට ඒ කරණීය මෙත්ත සූත්‍රය තුල ඒ මෙත්සිත වඩලා තුන් මාසයක් පුරාවට ඒ ස්වාමින් වහන්සේලා ඒ මෙත්සිත තුලින් සකස් වුණා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා ඒ සියලුම ස්වාමින් වහන්සේලා උතුම් අරිහත් ඵලයට පත් වුණා. ඒ වගේම ආනාපාන සති භාවනාව තුළ නිරේතුරු ආනාපාන සති සමාධියෙන් සකස් කරගෙන ඒ ආනාපාන සති සමාධියත් විදර්ශනා නුවණින් දැකලා මේ සමාධිය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් මේ ආස්වාදයත් අනිත්‍යයි කියලා දකින තැන නෝනා එයා ආනාපාන සතිය තුනුණු උතුම් විදර්ශනා නුවණ ඇති කරගන්න. එනිසා සමාජය තුළ මතයක් ගොඩනැගෙනවා නම් බුද්ධානුස්සතිය තුළින් මෛත්‍රිය තුළින්
උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න බැහැයි කියන කාරණය ඒක ධර්මානුකූලව ගැලපෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා බුද්ධානුස්සතිය මෛත්‍රිය අවශ්‍ය නම් භවයේ සැපේ උදෙසා භවයේ කුසල් සංස්කාර උදෙසාත් අපිට යොමු කරගන්න පුළුවන්. ඉනුත් එහාට ගිහිල්ලා අපි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයක් හැටියට මාර්ගයේ වැඩෙද්දී අන්න බුද්ධානුස්සතියත් මෛත්‍රියත් ආනාපාන සතියත් නොවනා අනිවාර්යෙන්ම අපි තුල විදර්ශනා නුවණ අධිගමයන් සාක්ෂාත් කර දෙන මාර්ගයේ බවට පත් වෙනවා. තේන්නාද? එනිසා නිරේතුරුවම ධර්ම මාර්ගයේ තුල ගමන් ගනිද්දී මෙතනදී මේ ප්‍රශ්න සියල්ලම මතුවෙන්නේ කාරණා තුනක දුර්වලභාවය නිසා. බුදුරජාණන් වහන්සේ සෝවාන් අංග හැටියට, ඒ කියන්නේ අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා මුලින්ම අපි සෝවාන් ඵලෙන් සාක්ෂාත් කරගන්නේ නේද? විදර්ශනාමය දැක්ම තුල සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නේ. එතකොට මේ සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න තැනදී මේ සෝවාන් ඵලයට අදාළ ධර්මතාවයන් හතරක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පළවෙනි ධර්මතාවය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. තේරෙනද? කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තොරව නොනා කවදාක්වත් කෙනෙකුට උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න බැහැ. ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ කුමක්ද? මෙතනදී ධර්මානුකූලව කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ මොනවා? අපේ සැබෑම කල්යාණ මිත්‍රයා ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. දැන් මගේ භික්ෂු ජීවිතේ මගේ කල්යාණ මිත්‍රයා බවට මම පත් කරගත්තේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ දේශනා කරනවා, ආනන්ද මගේ පිරිනිවීමෙන් පස්සේ මේ සාස්තුන් වහන්සේ බවට පත් වෙන්නේ ධර්ම විනය දෙකයි කියලා. එහෙනම් මේ මොහොතේ අපේ සාස්තුන් වහන්සේ බවට අපේ කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ කවුද? මේ උතුම් සූත්‍රගත ධර්මය, ධර්ම විනය දෙක. එතකොට මේ සූත්‍රගත ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ සූත්‍රගත ධර්මය විකෘතීන්ගෙන් තොරව නිවැරදිව දේශනා කරන්නා වූ ගෞරවනීය ස්වාමින් වහන්සේලා තමයි මේ මොහොතේ අපේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගතිත්තේ. සූත්‍රගත ධර්මයේ විකෘතිභාවයෙන් තොරව දේශනා කරන්නා වූ ගෞරවනීය ස්වාමින් වහන්සේලායි අපේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගතිත්තේ. තේනවද? එහෙනම් කල්යාණ මිත්‍රාශ්‍රය සමාජය තුල තියෙනවා. මෙතනදී අපි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් සොයාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම සොයාගෙන යන්න ගියොත් නැවත නැවත බරපතල පැටලිලිව අපි පැටලෙන්න පුළුවන්. ඒ නිසා මෙතනදී අපේ කල්යාණ මිත්‍රයා විය යුත්තේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ උතුම් වූ මේ සූත්‍ර ධර්මයමයි. ඒ සූත්‍ර ධර්මයන් විකෘතීන්ගෙන් තොරව සමාජගත කරන ගෞරවනීය ස්වාමින් වහන්සේලාමයි. එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපි ලබන්නේ මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය. ඒ ලබන්නා වූ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වුණා වූ ඒ උතුම් ධර්ම රත්නයමයි. එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබීම තුල අන්න අපි සද්ධර්ම ශ්‍රවණය කරනවා. තේරෙනවද? සද්ධර්ම ශ්‍රවණය කරනවා. එතකොට දැන් මේ සද්ධර්ම ශ්‍රවණය කරද්දී අපි කාගෙන්ද සද්ධර්ම ශ්‍රවණය කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් බවට පත්වෙච්ච කල්යාණ මිත්‍රයින්ගෙන්මයි. අපි වෙන වෙන අයගෙන් ධර්මය අහන්න යන්නේ නැහැ. වෙන වෙන අයගෙන් ධර්මය අහන්න යන්නේ නැහැ. එතකොට ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණය ශ්‍රවණය කළා වූ සද්ධර්මය අන්න නුවණින් මෙනෙහි කරනවා. එයා නුවණින් මෙනෙහි කරනවා, ධර්මානුකූලව මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේ යම් ආකාරයෙන්ද දේශනා කළේ ඊට අදාළව ධර්මය මෙනෙහි කරනවා. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබනවා, සද්ධර්ම ශ්‍රවණය කරනවා, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් දැන් මෙනෙහි කරනවා. අන්න මෙනෙහි කරද්දී එයා ධර්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ මාර්ගයට එයා යොමු වෙනවා. එතකොට දැන් මෙතන තමයි නෝනා ධර්ම මාර්ගයේ අංක එක. මේතනින් තොරව අපිට ධර්මයන් කතා කරන්න බැහැ. ධර්මයක් කතා කළොත් ඒ ධර්මය විකෘතියක් බවටයි පත් වෙන්නේ. නමුත් වර්තමාන සමාජයේ නෝනා නොයෙක් දෘෂ්ටීන් සමාජගත වෙලා තියෙනවා. එතකොට මේ නොයෙක් දෘෂ්ටීන් සමාජගත වීමට මූලික හේතුව මෙන්න මේ කාරණා හතරේ දුර්වලභාවය. මේ කාරණා හතරේ දුර්වලභාවය. නමුත් මේ කාරණා හතර දුර්වල කරගන්න දක්ෂයෙකුට අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ කාරණා හතර සමාජය තුල ප්‍රකටව තියෙනවා. කල්යාණ මිත්‍රාශ්‍රය සමාජය තුල ප්‍රකටව තියෙනවා. ඕන කෙනෙකුට සූත්‍රගත ධර්ම දැන් සිංහල භාෂාවෙන් කියවන්න පුළුවන්, අන්තර්ජාලයට ගිහිල්ලා කියවන්න පුළුවන්. ස්වාමින්වහන්සේලා ධර්ම දේශනා කරනවා. ඒ තුලින් අපි සද්ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්න වෙනවා. ස්වාමින්වහන්සේ දැන් කල්යාණ මිත්‍ර ඇසුර සොයාගන්න බැරි ගැටලුවකට කෙනෙක්පත් වුණොත් ඒ පුද්ගලයාට ත්‍රිපිටක ගත කරුණු, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛෙන් දේශනා කරන ලද දහම් කරුණු ඇතුළත් ත්‍රිපිටකය කල්යාණ මිතුරා හැටියට ඇසුරු කරන්න පුළුවන් නේද ස්වාමින්වහන්සේ? එහේ අනිවාර්යයෙන්ම පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රාශ්‍රය සොයාගන්න බැහැ කියන කාරණේ නෝනා මම පිළිගන්නේ නැහැ.
මොකද වර්තමාන සමාජයේ තරම් මාධ්‍ය හරහා ධර්මයේ ප්‍රචාරය වෙන්නා වූ කාලයක් අතීතයේ තිබ්බේ නැහැ. ඉතින් ඒ ධර්ම දේශනා තුළින් අප්‍රමාණ කල්යාණ මිත්‍ර ධර්මයන් දේශනා වෙනවා. මට සමාවන්න ස්වාමින්වහන්ස, නමුත් කල්යාණ මිත්‍ර ස්වාමින්වහන්සේලා අද සමාජයේ ඉතාමත් විරලයි නේද ස්වාමින්වහන්ස? මෙහෙමයි. නමුත් නෝනා අපිට කොතනකදවත් ඒ කාරණය ඒ ආකාරයෙන්ම දුර්ලභයි කියලා දකින්න නම් බෑ. මම එහෙම දකින්න යන්නේ නැහැ. තේරෙනවද මං කියනවා ඔබලාටත් එහෙම දකින්න යන්න එපායි කියලා. විකෘතීන් තීනෝ අප්‍රමාණ සූත්‍රගත ධර්මයෙන් බාහිර ධර්මතාවයන්. නමුත් නෝනා අප්‍රමාණ ස්වාමින්වහන්සේලා උත්සාහ ගන්නවා මේ කල්යාණ මිත්‍ර භාවයේ රැකගෙන තමන්ගේ කාර්ය සිද්ධ කරගන්න. ඒක දැන් ප්‍රශ්නේ තියෙන්නේ සමාජය නෝනා හුඟක් වෙලාවට ස්වාමින්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කිරීම පැත්තකින් තියලා වෙන වෙන අයගේ ධර්මයන් ශ්‍රවණය කරන්න යනවා. එහෙම මේ ප්‍රවණතාවයක් සමාජය තුල තියෙනවා. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයේ ශ්‍රාවකීන් වහන්සේලා සද්ධර්මයේ දේශනා කරද්දී සමාජය වෙන වෙන අයගෙන් ධර්මයේ දේශනා කරන තැන් තියෙනවා. ඒවැයි විපාකයන් හැටියට අනිවාර්යෙන් මේගොල්ලොත් පළවෙනි තැනදිම නෝනා ධර්ම මාර්ගයේ විකෘතියක් කරලයි අල්ලගන්නේ. ඒක මේ වර්තමානයේ අපේ ගිහි පින්වතුන් අතර තියෙන ආ දුර්වලතාවයක්. එතන දුර්වලතාවයේ සකස් වෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවේ තියෙන දුර්වලභාවය නිසාමයි. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුවා. ඒ තුලින් සද්ධර්ම ශ්‍රවණය අහනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආ ධර්මය අහනවා, ඊළඟට ඇසුවා වූ ධර්මය තමන්ගේ ජීවිතයට අදාළව අන්‍යයා නුවණින් දකිනවා. ඒ නුවණින් දකින්නේ අන්න ධර්මානුධම්ම ප්‍රතිපදාවට යා එළඹෙනවා. ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයට වැටෙනවා. දැන් මෙතන තමයි ධර්ම මාර්ගයේ අංක එක. මෙතනින් තොරව නොනා ධර්ම මාර්ගයක් කිසිම කෙනෙක්ගේ වැඩෙන්නේ නැහැ. දේවි කෙනෙක් පස්සේ ගියා කියලා, බ්‍රහ්මෙක් පස්සේ ගියා කියලා, අමනුෂ්‍යෙක් පස්සේ ගියා කියලා කවදාකවත් ධර්ම මාර්ගයක් වැඩෙන්නේ එහෙම දෙයක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රයා මුල් වෙන්න ඕනේ. එතකොට දැන් මේ ධර්ම මාර්ගය තුල ගමන් ගනිද්දී නෝනා මේ ධර්ම මාර්ගයේ නිවන දක්වා අරන් යන්නා වූ මාර්ගයක් අපේ සූත්‍රගත ධර්මයේ තියෙනවා. ඒකට සූත්‍රගත ධර්මයේ සූත්‍රයේ නම රතවිනිත සූත්‍රය කියන සූත්‍රය. මේ සූත්‍රය අතීතයේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහෝත්තම ආනන් වහන්සේ, මන්තානිපුත්ත පුඤ්ඤ කියන රහතන් වහන්සේත් අතර වෙච්ච සාකච්ඡාවක් හැටියට තමයි මේ සූත්‍රය දිවෙන්නේ. ඒතර උන්වහන්සේලා දෙනම මේ ධර්මයේ සාකච්ඡා කරන්නේ නොදන්නා නිසා නෙමෙයි. තේන උන්වහන්සේලා රහතන් වහන්සේලා ධර්මාබෝධය තුල ඉන්නවා. නමුත් උන්වහන්සේලා මේ ධර්මයේ සාකච්ඡාව කරන්නේ නොනා මේ වර්තමානයේ අපිට මේ සාකච්ඡාවෙන් ගන්න තියෙන ධර්මයේ ශක්තිය ගන්න. එතකොට මේ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහුණු වෙලාවක මේ මන්තානිපුත්ත පුණ්‍ය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හුඟක් වර්ණා කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේව දැකලා තිබෙන්නේ නැහැ. මේතර මේ පුණ්‍ය ස්වාමීන් වහන්සේ බුදුරයන් වහන්සේ වර්ණා කරන අවස්ථාවක යමෙක් අල්පේච්ඡ භාවය ප්‍රකාශ කරමින් තමන් අල්පේච්ඡතාවය තුල ජීවත් වෙනවා නම් ඊට අග්‍රම කෙනා තමයි පුණ්‍ය ස්වාමීන් වහන්සේ කියනවා. තමන් ලද දෙයින් සතුටු වෙලා ජීවත් වෙනවා නම් ලද දෙයින් සතු වෙලා ජීවත් වීමේ තියෙනා වූ සැපේ ලෝකේට කියන අය අතරින් ශ්‍රේෂ්ඨම කෙනෙක් තමයි පුණ්‍ය ස්වාමීන් වහන්සේ කියනවා. තමන් සීලයේ තුල ශක්තිමත් වෙලා සීලේ ශක්තිමත් භාවය තුල තියෙනා වූ සැපේ ලෝකේට කියන ස්වාමීන් වහන්සේලා අතරින් ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ තමන් පුණ්‍ය ස්වාමීන් වහන්සේ කියනවා. තමන් සමාධිය තුල ජීවත් වෙලා, තමන් ප්‍රඥාව තුල ජීවත් වෙලා, තමන් ඥාන දර්ශනයන් තුල ජීවත් වෙලා, තමන් විමුක්තිය තුල ජීවත් වෙලා මේවායේ තියෙනා වූ ශ්‍රේෂ්ඨ භාවය අනුන්ට කියලා දෙන ස්වාමීන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා පුණ්‍ය ස්වාමීන් වහන්සේ. දැන් මේක සාරිපුත්ත මහරහතන් වහන්සේ අහන් ඉන්නවා. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ මන්තානිපුත්ත පුණ්‍ය ස්වාමීන් වහන්සේව දැකලා තිබ්බේ නැහැ. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කැමැත්තක් ඇති වෙනවා, අනේ මට මේ ස්වාමීන් වහන්සේ දකින්න නැත්තම් කියලා සිතුවිල්ලක් ඇති වෙනවා. එහෙම සිතුවිල්ලක් ඇති වෙලා ඉන්නකොට ස්වාමීන් වහන්සේ නමක් සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇවිල්ලා කියනවා, සාරිපුත්ත මහරහතන් වහන්සේ අන්න පුණ්‍ය ස්වාමීන් වහන්සේ මේ ගමට වැඩම කරලා තියෙනවා කියලා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අර අන්ධ වනයේට යනවා උන්වහන්සේව හොයාගෙන. යද්දී උන්වහන්සේ මුණ ගැහෙනවා. නමුත් උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ නැහැ මම සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් උන්වහන්සේ දන්නවා මේ පුණ්‍ය ස්වාමීන් වහන්සේ කියලා. ඒතර පුණ්‍ය ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දන්නේ නැහැ. ඒතර උන්වහන්සේලා මුණ ගැහුණා. මුණ ගැහුණාම ස්වාමීන් වහන්සේලා දෙනමක් මුණ ගැහුණ වෙලාවක අපි ඉස්සෙල්ලාම අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නම මොකද්ද කියලා නෙමෙයි අපි අහන්නේ. අපි අහන්නේ වස් කීයද කියලා. ඒක අපි ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැසුනහම මුලින්ම අහන ප්‍රශ්නේ ඔබ වහන්සේට වස් කීයද කියලා. ඒතකොට වස් කීයද කියලා කිව්වහම අපි දන්නවා උන්වහන්සේ මට වඩා වැඩිහිටිද බාලද කියන කාරණේ. දැන් පුණ්‍ය ස්වාමීන් වහන්සේ වස් කීයද කියලා ඇහුවාම සාරිපුත්ත මහරහතන් වහන්සේට වස් වැඩි, පුණ්‍ය ස්වාමීන් වහන්සේ වන්දනා කරලා දැන් වැඩිහිටියා. එච්චරයි නංගන් ඇහුවේ
දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට අවශ්‍යයි සුන්දර ධර්ම සාකච්ඡාවක් පවත්වන්න මොකද බුදුරජාණන් වහන්සේ වර්ණා කළා වූ භික්ෂුවක් ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා පුඤ්ඤ ඔබ මේ ශාසනයේ බඹසර ආරක්ෂා කරන්නේ කුමක් උදෙසාද කියලා ඔබ මේ ශාසනයේ බඹසර ආරක්ෂා කරන්නේ සීල විසුද්ධිය උදෙසාද කියලා අහනවා ඒ වෙලාවේ පුඤ්ඤ ස්වාමීන් වහන්සේ කියනවා නැහැ ආයුෂ්මතුන් මම සීල විසුද්ධිය උදෙසා නෙමේ මේ ශාසනයේ බඹසර ආරක්ෂා කරන්නේ කියලා ඊළඟට අහනවා එහෙනම් ඔබ චිත්ත විසුද්ධිය උදෙසාද මේ ශාසනයේ බඹසර ආරක්ෂා කරන්නේ කියලා දෙවෙනි ප්‍රශ්න එතකොට පුඤ්ඤ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ මම චිත්ත විසුද්ධිය උදෙසා නෙමේ මේ ශාසනයේ බඹසර ආරක්ෂා කරන්නේ කියලා ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා එහෙනම් ස්වාමීන් වහන්සේ ඔබ දිට්ඨි විසුද්ධිය උදෙසාද මේ ශාසනයේ බඹසර ආරක්ෂා කරන්නේ කියලා ඒ වෙලාව කියනවා නෑ ස්වාමීන් වහන්ස මම දිට්ඨි විසුද්ධිය උදෙසා නෙමේ මේ ශාසනයේ බඹසර ආරක්ෂා කරන්න කියලා ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙනම් ඔබ කාංකා විතරණ විසුද්ධිය උදෙසාද මේ ශාසනයේ මේ ප්‍රතිපදාව ආරක්ෂා කරන්න කියලා ඒ වෙලාවේ පුණ්‍ය ස්වාමීන් වහන්ස කියනවා නෑ මං කාංකා විතරණ විසුද්ධිය උදෙසා නෙමේ මේ ශාසනේ බඹසර ආරක්ෂා කරන්න කියලා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ පස්වෙනි ප්‍රශ්නය අහනවා එහෙමනම් ඔබ වහන්සේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය උදෙසාද මේ ශාසනේ බඹසර හැසිරෙන්නේ කියලා. ඒ වෙලාවේ කියනවා ස්වාමීන් වහන්සේ මම මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය උදෙසා නෙමේ මේ ශාසනේ බඹසර හැසිරෙන්නේ කියලා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ හයවෙනි වහනවා එහෙනම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය උදෙසාද මේ ශාසනේ බඹසර ආරක්ෂා කරන්න කියලා. ඒ වෙලාවේ කියනවා පුඤ්ඤ ස්වාමීන් වහන්සේ නෑ ස්වාමීන් වහන්සේ මම ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය උදෙසා නෙමේ මේ ශාසනේ බඹසර ආරක්ෂා කරන්න කියලා. ඊළඟට හත්වෙනි වහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙමනම් පුඤ්ඤ ඔබ මේ ශාසනේ බඹසර ආරක්ෂා කරන්නේ ඥාන දර්ශන විසුද්ධිය උදෙසාද කියලා අහනවා. ඒ වෙලාවේ පුඤ්ඤ ස්වාමීන් වහන්සේ කියනවා නෑ ස්වාමීන් වහන්සේ මම ඥාන දර්ශන විසුද්ධිය උදෙසා නෙමේ මේ ශාසනේ බඹසර ආරක්ෂා කරන්න කියලා. ඊළඟට දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් ප්‍රශ්නයක්. උන්වහන්සේට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. නමුත් උන්වහන්සේ ප්‍රශ්නයක් බව හඟවනවා. හඟවලා අහනවා මං ඔබෙන් ඇහුවාම ඔබ මේ ශාසනේ බඹසර ආරක්ෂා කරන්නේ සීල විසුද්ධිය උදෙසාද කියලා ඔබ වහන්සේ නෑ කියනවා. මං ඊළඟට ඇහුවාම ඔබ මේ ශාසනේ බඹසර ආරක්ෂා කරන්නේ චිත්ත විසුද්ධිය උදෙසාද කියලා ඔබ වහන්සේ කියනවා නෑ කියලා. මං ඊළඟට ඔබ වහන්සේගෙන් ඇහුවාම ඔබ වහන්සේ මේ ශාසනේ බඹසර හැසිරෙන්නේ දිට්ඨි විසුද්ධිය උදෙසාද කියලා ඔබ වහන්සේ කියනවා නෑ කියලා. ඊළඟට මං ඔබ වහන්සේගෙන් අහද්දී ඔබ වහන්සේ මේ ශාසනේ බ්‍රහ්මචාරීව හැසිරෙන්නේ කාංකා විතරණ විසුද්ධිය උදෙසාද කියලා ඔබ වහන්සේ කියනවා ඒකත් නෑ කියලා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා මං ඊළඟට ඔබ වහන්සේගෙන් ඇහුවාම ඔබ වහන්සේ මේ ශාසනේ මේ විදියට හැසිරෙන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය උදෙසාද කියලා ඇහුවාම ඔබ ඒකටත් කියනවා නැහැ කියලා. ඊළඟට මං ඔබ වහන්සේගෙන් ඇහුවාම ඔබ වහන්සේ මේ ශාසනේ බඹසර හැසිරෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය උදෙසාද කියලා ඔබ වහන්සේ කියනවා ඒක නැහැ කියලා. එහෙමනම් ඊළඟට සාරිපුත්ත රහතන් වහන්සේ අහන ඔබ වහන්සේ කුමක් උදෙසාද මේ ශාසනේ බඹසර ආරක්ෂා කරන්න කියලා. ඒ වෙලාවේ පුඤ්ඤ ස්වාමීන් වහන්සේ උපමාවක් කියනවා. ඒ උපමාව තමයි දැන් පුඤ්ඤ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා ඈ ශාසනේ මේසා ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ කියන පුඤ්ඤ හාමුදුරුවෝ දන්නේ නැහැ. ඒතොර පුඤ්ඤ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මේකට උපමාවක් කියනවා. ස්වාමීන් වහන්සේ ඔබ හිතන්න කොසල් රජතුමාට සැවැත් නුවර ඉඳන් සාකේත නුවරට යන්න අවශ්‍යතාවයක් මතුවෙනවා. කොසල් රජතුමාට සැවැත් නුවර ඉඳන් සාකේත නුවරට යන්න අවශ්‍යතාවයක් නමුත් නෝනා දීර්ඝ ගමනක්. ඒ දීර්ඝ ගමන නිසා කොසල් රජතුමා මොකද කරන්නේ රත හතක් තැන් තැන් වල නවත්වනවා. එහෙනම් අපි කියමුකෝ කිලෝමීටර 80ක් දුර ගමනක් කියලා. එතකොට ඒ කිලෝමීටර 80ක් දුර ගමනේදී කිලෝමීටර 10න් 10ට 10න් 10ට අසුරත හතක් තියෙනවා. දැන් කිලෝමීටර 10න් 10ට අසුරත හතක් තියලා දැන් කොසල් රජතුමා පළවෙනි අසුරතේ නගිනවා. පළවෙනි අසුරතේ නැගලා කිලෝමීටර් 10ක් ගිහිල්ලා ඒ අස්වරතෙන් බැහැලා දෙවෙනි අස්වරතේට නගිනවා. පළවෙනි රතෙන් බැස්ස ඈ දෙවෙනි අස්වරතේ නැගලා කිලෝමීටර් 10ක් ගිහිල්ලා දෙවෙනි අස්වරතෙන් බැහැලා තුන්වෙනි අස්වරතේට නගිනවා. තුන්වෙනි අස්වරතේ ගිහිල්ලා කිලෝමීටර් 10ක් ගිහිල්ලා හතරවෙනි අස්වරතේට නගිනවා. මේ වගේ නෝනා කිලෝමීටර් 10න් 10න් අර පරණ අස්වරතේ අතහැරලා අලුත් අස්වරතේට නැගලා සාකේත නුවරට යනවා.
දැන් සාකේත නුවරට ගියාට පස්සේ සාකේත නුවර රජදරුව අහනවා ඔබ වහන්සේ මෙච්චර ඉක්මනට මේ නගරයට ආවේ කොහොමද කියලා. දැන් අපි කිලෝමීටර් 80ක් තියෙනවනේ. ඔබ වහන්සේ උදේ මේ වෙලාවට පිටත් වුණා නම් මෙච්චර වේලස්සන මෙච්චර ඉක්මනට මෙච්චර තෙහෙට්ටුවකින් තොරව කොහොමද සාකේත නුවරට ආවේ කියලා. එතකොට ඒ වෙලාවේ කොසල් රජතුමා කිව්වොත් මං ආවේ මේ අස්සකරත්තෙන් කියලා ඒක හරිද? දැන් අවසාන අස්සකරත්තෙන් එයා බහිනවනේ. බහින වෙලාවේ එයා කිව්වොත් එහෙම මම සැවැත් නුවර ඉඳන් ආවේ මේ අස්සකරත්තේ කියලා කිව්වොත් ඒක හරිද? වැරදි. මං ආවේ 6 වෙනි අස්සකරත්තේ කියලා කිව්වොත් ඒක හරිද? මං ආවේ 5 වෙනි නැත්නම් 4 වෙනි නැත්නම් 3 වෙනි 2 වෙනි 1 වෙනි අස්සකරත්තේ කිව්වොත් ඒක වැරදි. මොකද මේ ගමන පුරාවට නොනා මේ අස්සරත හතම ප්‍රයෝජනවත් වුණා. එක හා සමානව ප්‍රයෝජනවත් වුණා. මෙන්න මේ උපමාව කියලා පුඤ්ඤ ස්වාමින් වහන්සේ දේශනා කරනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබපු කෙනා ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් නිවැරදි සද්ධර්ම ශ්‍රවණය කරපු කෙනා ඒ නිවැරදි සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කරපු කෙනා ඊට අදාළව ආරෂ්ඨාංගික මාර්ගයට බැසගත්ත කෙනා නොනා මුලින්ම නගින අසරතේ මොකද්ද සීල ඔන්න තැන එනම් මේ ධර්ම මාර්ගයේ නිවන කරා යන්න භව නිරෝධය කරා යන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් කරා යන්න යම් කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පුඤ්ඤ ස්වාමින් වහන්සේ මේ රත විනීත සූත්‍රයේ තුලින් ඊට මාර්ගය කියනවා තේරෙනවද දැන් එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුවා ලැබුවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන ස්වාමින් වහන්සේලාගෙන් විකෘතීන්ගෙන් නෙමේ ගිහි අයගෙන් නෙමේ දෙවියෙක්ගෙන් බ්‍රහ්මයෙක්ගෙන් නෙමේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල අන්‍යා සද්ධර්ම ශ්‍රවණය කරනවා ශ්‍රවණය කළා වූ සද්ධර්මයා නුවණින් මෙනෙහි කරනවා අන්න ආරෂ්ඨාංගික මාර්ගයට බැසගත්. එතකොට ආරෂ්ඨාංගික මාර්ගයට බැසගෙන නොනා දැන් එයා මුලින්ම නගින රතය මොකද්ද සීල විසුද්ධිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට සීල විසුද්ධිය කියලා කියන්නේ මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන භික්ෂුව වේවා ගිහි පින්වතා වේවා එයා සීලෙන් මුලින්ම පරිපූර්ණ භාවයට පත් වෙනවා. සීලෙන් පරිපූර්ණ භාවයට පත් වෙනවා. එතකොට සීලෙන් පරිපූර්ණ භාවයට පත් වෙද්දී බුදුරජාණන් වහන්සේ අපිට සතර සීලයක් පිළිබඳ භික්ෂුන් වන අපිට දේශනා කරනවා. එතකොට පළවෙනි සීලය තමයි ප්‍රාතිමෝක්ෂ සීලය. සිල්පද 227 කින් යුක්ත උපසම්පදා භික්ෂුවක් දිවිහිමියෙන් ආරක්ෂා කරගත්තා වූ සීලය. මොකද සීලෙන් තොරව නොනා ධර්ම මාර්ගයක් උතනකවත් නැහැ. නමුත් වර්තමාන සමාජයේ මතයක් පැතිරෙනවා සීලෙන් තොරව නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා. සීලයට වටිනාකමක් නොදී සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා කියනවා. ස්වාමින්වහන්සේලා අතර ඉන්නවා මම සෝවාන් ඵලයට පත් වෙලා නමුත් මං 12න් පස්සේ ආහාර ගන්නවා. උන්වහන්සේම ප්‍රකාශ කරනවා මං සෝවාන් ඵලයට පත් වෙලා කියලා. නමුත් උන්වහන්සේ 12න් පස්සේ ආහාර ගන්නවා. ඒ කියන්නේ ඒක කවදාක්වත් වෙන්න පුළුවන් විදිහක් වෙන්න දෙයක් නැහැ. මොකද තෙරුවන් කරේ අචල සද්ධාවට ආපු කෙනෙක්. සීලය ආර සීලයක් හැටියට වැඩපු කෙනෙක්. ඒ වගේ සමාජය තුල යම් මතයක් ගොඩනැගෙනවා සීලෙන් තොරව සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් කරා යන්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. සීලෙන් තොරව කවදාක්වත් විදර්ශනා නුවණක් අධිගමයක් කියන කාරණයක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ සීලයමයි. සීලෙන් තොරව ශාසනයක් නැහැ. සීලෙන් තොරව ශාසන අධිගමයක් කවදාක්වත් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුල ආරෂ්ඨාංගික මාර්ගයට බැසගත්තනම් ඔබ මුලින්ම නගන රතේ තමයි අන්න සීල විසුද්ධිය කියලා කියන්නේ. එතනදී සතර සීලය කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ උපසම්පදා භික්ෂුවක් නම් ප්‍රාතිමෝක්ෂ සීලය තුල අපි ශක්තිමත් වෙන්න ඕනේ. සිල්පද 224. එතකොට සාමණේර සාමින් වහන්සේ නමක් නම් සාමණේර දස සීලයත් සේකියා 75ක් කියන ධර්මතාවය තුල අපි ශක්තිමත් වෙන්න ඕනේ. එතකොට ගිහි පින්වතෙක් නම් එයා පංච සීලයේ තුල ශක්තිමත් වෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ඉන්ද්‍රිය සංවර සීලය. අපි නිරේතුරුව මේ ඇසකන නාසය දිව ශරීරය මනස සංවරව තියාගන්න. ඇසෙන් රූපයක් දැකලා ඒ දැක්කා වූ රූපය ගැන මනසින් හිතලා අපි කවදාක්වත් මනස අසංවර කරගන්න යන්නේ නැහැ. ඒකත් අපේ සීලයක්. තේරෙනවා බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුවගෙන් බලාපොරොත්තු වෙන සීලයක් ඒක. අපි කණෙන් ශබ්දයක් අහලා ඒ ශබ්දය ගැන මනසින් හිතලා කවදාක්වත් මනස දූෂණය කරගන්නේ නැහැ. අපි නාසයෙන් ගඳ සුවඳක් දැනලා දිවෙන් රසයක් දැනලා ශරීරයට ස්පර්ශයක් ලැබලා ඒවා ගැන මනසින් හිතලා කවදාක්වත් එයා මනස අසංවර කරගන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මනස අසංවර කරගෙන ජීවත් වෙනවා නම් ඒ අසංවර මනස තුලින් වැඩෙන්නේ අධර්මයක්මයි කියලා. ඔබ තුල ධර්මයක් වැඩෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරා වූ මාර්ගය වැඩෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ හිත සංවර වූ හිතක් බවට පත් වෙන්න ඕනේ. අසංවර වෙන්න බෑ. මොකද වර්තමාන සමාජයේ නෝනා මුළු සමාජයේම බරපතල ආකාරයෙන් ආස්වාදයන්ට කොටු වුණා වූ සමාජයක්. ඒ ආස්වාදයට කොටු වූ සමාජය තුනයි භික්ෂුන් වහන්සේට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. තේන්න? එතකොට මේ මාර්ගය තුල ගමන් කරන්නා වූ බෞද්ධ ජනතාවට ගිහි පින්වතුන්ලාට ජීවත් වෙන්න ලැබලා තියෙන මේ අසංවර සමාජෙම. එස ඇහෙන් රූපයක් දකිද්දී ඒ දකින රූපය නොනා මනස අසංවර කරන රූපයක්මයි සමාජය තුල තියෙන්නේ. ඇඳුමෙන් පැළඳුමෙන් වේවා කතා බහෙන් වේවා ක්‍රියාමාර්ගයන්ගෙන් වේවා කොතන කොතන බැලුවත් හන්දියකට ගියත් නොනා අපි දකින්නේ ඇස කන නාසය දිව ශරීරය තුරින් මනස අසංවර වෙන ක්‍රියාවන්මයි. ඒ හේතුඵල ධර්මයක්මයි. ඒ නිසා නිරේතුරුවම ඉන්ද්‍රිය සංවර සීලය කියන කාරණය පැවිදි අපිට විතරක් නෙමේ ගිහි ඔබලාටත් අත්‍යවශ්‍ය දෙයක් මාර්ගය ශක්තිමත් කරගන්න. ඒක දකින්න කෙනා කවදාක්වත් සමාජයේ කොයිසම් විකෘතියක් වුණත් නොනා ඒ විකෘති සමාජය නිසා තමන් විකෘතියක් බවට පත් වෙන්නේ නැහැ. එයා සමාජයේ විකෘතිභාවය දකින්නකොට සමාජයේ දවසින් දවස ආස්වාදයේ ගොදුරක් බවට පත් වෙනවා දකින්නකොට එයා සමාජයේ තුලින් නිරේතුරුවම කලකිරීම ජීවිතයට එකතු කරගන්න. එයා දකිනවා මේ මොහොතේ සමාජයේ මේසා බිය කරුණම් විෂමනම් විකෘතියක් නම් තව අවුරුදු 25 ගියාට පස්සේ මේ සමාජයේ කොයිසම් විසකරු බියකරු විකෘති සමාජයක් බවට පත් වෙයිද කියලා දකිනවනේ. ඒ නිසා යා නිරේතුරුවම ඇසෙන් රූපයක් දැකලා මනස අසංවර කරගන්න යන්නේ නැහැ. කනෙන් ශබ්දයක් අහලා කවදාක්වත් ඒ ගැන හිතලා මනස අසංවර කරගන්නේ නැහැ. එයා හැම වෙලාවෙම දක්ෂයි ඇසෙන් දකින රූපයක් ධර්මයක් කරලා දකින්න. කනෙන් අහන ශබ්දයක් ධර්මයක් කරලා දකින්න. නාසයට දිවට ශරීරයට දැනෙන්නා වූ දැනීමක් නිරේතුරුව ධර්මයක් කරලා දකින්න. කෙනෙන් අසංවරව හැසිරෙනවා නම් අසංවර විදියට ඇඳුම් පැළඳුම් අඳිනවා නම් අසංවර දේ ප්‍රකාශ කරනවා නම් අපි ඒ දකින්නේ මොකද්ද? එයා තිරිසන් ලෝකයේ හිත පිහිටපු කෙනෙක්. එච්චරයි වෙන දකින්න දෙයක් නැහැ. අද වර්තමාන සමාජයේ අප්‍රමාණ දේවල් අපිට ඇහෙනවා සමාජගත වෙනවා. කෙනෙක් කියනවා සමලිංගික සේවනය නීතිගත කළ යුතුයි කියලා. තව කෙනෙක් කියනවා ගබ්සාව නීතිගත කළ යුතුයි කියලා. තව කෙනෙක් කියනවා නිර්වත පෙන්විය යුතුයි කියලා කියන අයත් ඉන්නවා. ගරු ස්වාමීන් වහන්ස මෙයයි ගැටලුව බුදුදහම ආගමක්ද? ආගමක් හැටියට මෙය හඳුන්වන සමහර උදවිය සියලුම ආගම් සමානයි කියලා ස්වාමීන් වහන්ස ප්‍රකාශ කරනවා. එහෙ ඒසා මාර බලවේග නොනා සමාජය තුල ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ඒවා හේතුඵල ධර්මයන්. මොකද ඒ හේතුඵල ධර්මයන් කියන්නේ ඒ අය මිනිස්සු හැටියට ඉපදුනත් නොනා හිත පිහිටලා තියෙන්නේ සතර අපායයි. වෙන දෙයක් නෙමෙයි. තේන්න? මිනිස්සු හැටියට ඉපදුනත් හිත පිහිටලා තියෙන්නේ සතර අපායයි. දැන් එක තාත්තා කෙනෙක් මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්ස මම විදේශගතව ජීවත් වෙන්නේ මගේ පුතා විදේශගතව උසස් අධ්‍යාපනය ලැබනවා මට ඉන්නේ එක දරුවයි මගේ නෝනටයි මටයි විශාල ප්‍රශ්නයක් මොකද්ද ප්‍රශ්නේ මගේ පුතා ඉහළම අධ්‍යාපනය ලැබුවත් එයා විවාහයක් වෙන්න කිව්වට විවාහ වෙන්නේ නැහැ ඇයි යා සමලිංගික සේවනයේට ඇබ්බැහි වෙලා එතකොට මේක ගැන තාත්තට පුතත් එක්ක කතා කරන්නත් බෑ අම්මට විවෘතව කතා කරන්නත් බෑ ඒ තාත්තා ඇවිල්ලා මට කියනවා ස්වාමින්වහන්සේ මේක පුතත් එක්ක කතා කරන්න කියලා මොකද පුතා හොඳටම උගත් කෙනෙක් පුතා කියනවා තාත්තේ ලෝකේ මේ රටවල් වල සමලිංගික සේවනය නීතිගත කරලා තියෙනවා නීතිගත කරපු දෙයක් අපේ රටේ ධර්මයේ නොදන්නා වූ දේශපාලකයන් පිංගතුල්ලා මේවා නීතිගත කරන්න කියලා අපිට ඒගොල්ලෝ කියනවා ඉතින් කොහොමද ස්වාමින්වහන්සේ මන් දරුවට මේක කියන්නේ කියලා ඒ කියන්න බෑනේ දෙයියනේ මේක නීතිගත කරන්න යන දෙයක් නම් දරුවෙක්ට ඒ ගැන කතා කරන්න පුළුවන්ද බෑ ඉතින් ඒ තැනට නොනා මේ ඉන්ද්‍රිය අසංවරය නිසා සීලේ දුර්වලභාවය නිසා සමාජයේ තැනට පත් වෙලා තියෙනවා ඒතර ඒ නිසා නිරේතුරුවම සෑම මොහොතකම අපි සමාජය මේ තුල දකින්නේ නොනා මාර බලයන්ගෙන් බල වූ සමාජයක් එතකොට ඒ සමාජය තුල අපිට ගැළවිලා ඉන්න ඕන නම් මේ සීල විසුද්ධිය කියන කාරණේ නෝන අත්‍යවශ්‍ය දෙයක් වෙනවා අපේ ජීවිතවලට. ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මහා සංඝරත්නය විසින් සුරකේ යුතු සීලයන් පිළිබඳව අපි නැවතත් සිහිපත් කරමු නේද ස්වාමීන් වහන්ස. ප්‍රාතිමෝක්ෂ සීලය ගැන කිව්වා දෙවනුව ඉන්ද්‍රිය සංවර සීලය ගැන මතක් කළා තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝන අපිට ලැබෙන්නා වූ සිව්පසය සිහිනුවණින් පලදන්න කියලා
සීනුවණින් දැන් අපිට ලැබෙන්න ආවු සිව්පසයක් තියෙනවනේ මේ සිව්පසයේ සිහිනුවණින් වැළඳීමත් අපිට තියෙන සීලයක් අපිට ලැබෙන දේ පින්ඩපාතයක් වේවා ඖෂධයක් වේවා චීවර වේවා එහෙම නැත්නම් සේනාසන වේවා මේ සෑම දෙයක්ම නොනා සිහිනුවණින් වළඳනවායි කියන කාරණය අපිට සීලයක් බවට පත් වෙනවා එතකොට ප්‍රාතිමෝක්ෂ සීලය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට අපිට ලැබෙනා වූ සිව්පසය නුවණින් දැන පරිහරණය කරනවා කියන කාරණය දේශනා කරනවා හතරවෙනි කාරණේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිත්‍යා ආජීවයෙන් වැළකීලා ජීවත් වෙනවා එතකොට මිත්‍යා ආජීවය කියන්නේ මොකද්ද කෙනෙක් යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් වැරදි ආජීවයන්ගෙන් ජීවත් වෙනවා ඒ කියන්නේ යంత్ర මන්ත්‍ර කරලා එහෙම නැත්නම් ගුරුකම් කරලා එහෙම නැත්නම් සාත්‍තර කියලා එහෙම නැත්නම් බේත් හේත් කියලා මේ කොයි ආකාරයෙන් හෝ යම් භික්ෂුවක් ජීවත් වෙනවා නම් මුදල් හොයනවන්න ඕන ඒක මිච්ඡා ආජීවෙන් ජීවත් වෙන්නා වූ ක්‍රමය භික්ෂුන් වහන්සේලාට මුදල් පරිහරණය අකැපයිද ස්වාමීන් වහන්ස අනිවාර්යෙන්ම අකැපයි නමුත් ස්වාමීන් වහන්ස මේ සමාජය තුල මුදල් පරිහරණයෙන් ඈත්ව කටයුතු කිරීම ප්‍රායෝගික නැහැ කියලා මේ වෙලාවේ වැඩසටහන අහන ස්වාමීන් වහන්සේ කෙනෙක් තර්ක කළොත් ස්වාමීන් වහන්ස කරුණු ඉදිරිපත් කළොත් මෙහෙම ඒ කාරණේ ප්‍රායෝගික නැහැ කියනවා නම් ඒ කාරණේ ප්‍රායෝගික කරගත්ත භික්ෂුවක් මම කියලා මට කියන්න පුළුවන් මගේ භික්ෂු ජීවිතේ මම කොතනකදීවත් මට එකම එක අවස්ථාවක රුපියල් 50ක් අල්ලන්න සිද්ධ වුණා ඒ මගේ සාමාන්‍යර කාලෙදී මම පැවිදි වෙලා මාස 4යි එතකොට ඒ රුපියල් 50 අල්ලන්න මට සිද්ධ වුණේ එදා මං කැපකරු මහත්තයෙකුට එන්නේ කොහමාව බස් එකට නක් ගන්න කියලා ඒ මහත්තයා ආවේ නේ මං ඉතින් බැලුවා ආවේ නේ මං පයින් හන්දියට ඇවිල්ලා මං බස් එකක් එනකන් හිටියා ඒක පෞද්ගලික බස් එකක් මං බස් එකට නැවතුණාට පස්සේ කොන්දොස්තර මහත්තයාට කිව්වා මහත්තයෝ මාව පොඩ්ඩක් ආවල්තන්ට එක් කියන්න කිව්වහම කොන්දොස්තර මහත්තයා කිව්වා ස්වාමීන් වහන්සේ ඊළඟ බස් එකේ එන්න කියලා. එන්න ඊළඟ බස් එකේ එන්න කිව්වා. ඒ කියන්නේ එයා ක්‍රිස්තියානි කොන්දොස්තර මහත්තයෙක් වෙන්න ඕන. ඊට පස්සේ තව බස් එකක් ආවා ඒකෙත් සෙනෙක. ඊට පස්සේ දැන් මං දැනගත්ත දැන් හරි ප්‍රශ්නයක් වෙන්නේ මෙතනින් යන්න ගියොත් කියලා මගේ ඥාති කෙනෙක් එතන හිටියා. එතන හන්දියේ. මං එයාට කියලා රුපියල් 50ක් එදා ඉල්ලගත්තා. එතකොට මම සාමාන්‍යර ඈ වැවිදි වෙලා මාස 3ක් නැත්තම් 4යි. මම රුපියල් 50 අරගෙන බස් එකගෙන ගල ටිකට් එක අරගෙන පිටකොටුවට ගිහිල්ලා පිටකොටුනොත් මට රුපියල් 30ක වගේ දුර යන්න තිබ්බා. මම ඉතුරු සල්ලි ටික මෙහෙම අරන් කකුලට තියලා පාග ගත්තා. බස් එකේ කකුලට තියලා ඉතුරු සල්ලි ටික තිබ්බනේ පාගගෙන බහින වෙලාවේ මේ සල්ලි ටික මෙහෙම අරන් බස් එක ගියාට පස්සේ අර කැලේට විසිකලා. ඒ කියන්නේ කැලේට විසිකලා. දැන් මොකද අතන මම තියලා බැස්සේ නැහැ. තියලා බැස්සනම් මගේ ළඟ ඉඳගෙන ඉන්න කෙනා කියන ස්වාමීන් වහන්සේ මෙන්න ඔබ වහන්සේගේ සල්ලි වැටලා කියලා. ඒ නිසා මම අර සල්ලි ටික අරන් බැහැලා අර ඉතුරු සල්ලි යම් ප්‍රමාණයක් තිබ්බ ඒක අතෙන් විසිකලා දැම්. එතනදි මම ඒ රුපියල් 50 ඇල්ලුවෙත් නෝනා ඒ රුපියල් 50 කරේ මුදල් කියන තෘෂ්ණාවකින් නෙමෙයි මට වෙන කරගන්න දෙයක් නැහැ මොකද ඒ කාලේ භික්ෂු කූපන් ගැන මන් දන්නේ නැහැ දැන් ඕනෙලාවක් අපි ළඟ භික්ෂු කූපන් තියෙන ප්‍රශ්නයක් නැහැ නමුත් එදා ඒ රුපියල් 50 මං ඇල්ලුවත් ඒ රුපියල් 50 අල්ලලා මං ඊට පස්සේ ගිහලා මං නැවත දසසිල් සමාදන් වුණා මං සාමනීර කෙනෙක් නිසා ඇල්ලුවත් ඒ ඇල්ලුවේ නෝනා සත පහකවත් දසමකවත් උෂ්ණාවකින් නෙමෙයි තේන්නත් මොකද ඊළඟ බස් එකේ කොන්දොස්තර මහත්තයා බෑ කිව්වොත් මං දන්නවා කොන්දොස්තර මහත්තයා කරගන්නා වූ අකුසලේ ප්‍රමාණය අකුසලේ ප්‍රමාණය මම දන්නවා ඒ නිසා එදා ඒ රුපියල් 50 අල්ලන්න සිද්ධ වුණා මං ඊට පස්සේ නැවත දසසිල් සමාදන් වුණා ඒ අර නෝනා මේ මොහොත දක්වා මගේ අතින් එක සතේක දෙයක්වත් මං ස්පර්ශ කළා නැහැ ස්පර්ශ කළා නැහැ නමුත් මේ මොහොතේ මට ලංකාවේ එහා කුණට යන්න ඕන වුණොත් නෝනා ඔය කාට හරි කිව්වොත් වාහනයක් අරන් මෙතෙන්ට ඒ තේන්න එය ඔබ වහන්සේ විසින් සුරකි ශීලයේද ස්වාමින් වහන්ස මගේ රැකගත් සීලේ ශක්තියක් නෙමෙයි ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ශක්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයේ ශක්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ප්‍රතිපදාවේ ශක්තිය ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ප්‍රතිපදාවේ ශක්තිය නිසායි නෝනා මට සත පහක් අතේ නැතුව ලෝකෙ වටේ යන්න මේ වෙලාවේ පුළුවන්කම තියෙනවා මට අවශ්‍ය නම් ලෝකෙ වටේ යන්න පුළුවන් මට ඔස්ට්‍රේලියාවට විතරක් ආරාධනා 50කට වැඩිය කියලා තියෙනවා ඔස්ට්‍රේලියාවට විතරක් ආරාධනා 50කට වැඩිය. එංගලන්තය, කැනඩාව, ඇමරිකාව සෑම බෞද්ධෙක් ඉන්න සෑම රටකින්ම මට ආරාධනා කරලා තියෙනවා. නමුත් ඒ සෑම ආරාධනාවකම මං ගෞරවයෙන් ප්‍රතික්ෂේප කරලා තිනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම නිසා එක් ස්වාමින් වහන්සේ කෙනෙක් ඔස්ට්‍රේලියාව ඉදන් මට ලියලෙවනවා දායක මහත්තයෙක් අතේ ඔබ වහන්සේ මිහිඳු මහා රහතන් වහන්සේත් ඉක්මවා යන්න දෙන්නේ කියලා. තේන්නා මොකද මිහිඳු මහා රහතන් වහන්සේ ධර්ම ප්‍රචාරේ වැඩියා. ඒතර ඔබ වහන්සේ විහිදු මහරහතන් වහන්සේවත් ඉක්මවා යන්න දහතන්නේ කියලා. ඒතර මං උන්වහන්සේට කිව්වේ ගෞරවනීය ස්වාමීන් වහන්ස මිහිදු මහරහතන් වහන්සේ ධර්ම ප්‍රචාරයේ වඩින්නේ මීට අවුරුදු 2300කට ඉස්සෙදි. අද අවුරුදු 2600ක් ගිය තැන
ඒ තැන අපිව පරීක්ෂා කරන්න අපි ඉන්න හුදකලා කුටි වලට ගණිකාවන් යොපු අවස්ථා තියෙනවා. ගණිකාවන් තනියම ආපු අවස්ථා තියෙනවා මං ඉන්න කුටි වලට. ඒ මාව පරීක්ෂා කරන්න යොපු අය. ඒ වගේ බරපතල අනතුරු මැද්දේ ඉනෝනා අපි අපේ චර්යාවන් ආරක්ෂා කරගෙන බුදුරජාණන් වහන්සේට අගෞරවයක් වෙන්න දෙන්නේ නැහැ, ධර්ම රත්නයට අගෞරවයක් වෙන්න දෙන්නේ නැහැ, සංඝ රත්නයට අගෞරවයක් වෙන්න දෙන්නේ නැහැ කියන තැනින්දන් අපි ඉස්සරහට යන්නේ. ඒ නිසා මේ මොහොතේ ධර්ම ප්‍රචාරය සඳහා ලෝකෙ වටේ වඩින සෑම සාමින් වහන්සේ කෙනෙකුටම අනේ සාදු සාදු ඔබ වහන්සේ කරන්නේ මහා මෙහෙයක් කියලා මං කියනවා. ඒක හරි. ඔබ වහන්සේලා කරන්නේ මේ ප්‍රජාවට මහා මෙහෙයක් කියන කාරණේ මම නැවත නැවතත් කියනවා. නමුත් ඊට වඩා අපි ගැන කරගත යුතු දේ හිතන්න වෙනවා. අපි ගැන කරගත යුතු දේ. ඒ වගේම මොනම හේතුවක් නිසාවත් නොනා මම නම් මේ රටෙන් එළියට අඩියක්වත් වඩින්නේ නැහැ. ගිහි කාලෙවත් මං කවදාකවත් දඹදිව ගිහිල්ලා නැහැ. නමුත් දඹදිව වන්දනා කරන්න ගියොත් කටුනායකින් එකපතාවක් එළියට ආවි. ධර්ම ප්‍රචාරයේ උදෙසා නම් මං යන්නේ නැහැ. නමුත් එහෙම ධර්ම ප්‍රචාරයේ උදෙසා යන සෑම ස්වාමින් වහන්සේ කෙනෙකුටම අනේ සාදු සාදු ඔබලාගේ කටයුතු තවදුරටත් සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නමුත් මම යන්නේ මං මීට ඉස්සෙල්ලත් පන්සිල් මළුවෙන් කිව්වා සෑම උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකටම සෑම උදෑසනකම හිතන්න මම ආදර්ශමත් නොවුනොත් කවුරුන් මේ සංඝ සමාජයට ආදර්ශම වේද කියලා. महाकाश्यप महारातन वहां से मैं प्रकाश कराने महाकाश्यप महारातन वहां से प्रकाश करवा दुर्यन से टाइम में प्रकाश कराने भाग्य वहां से मम आदर्श मत नौ नोत बेन खौर उनमें संघ समाज आदर्श मत सैम उपसंपदा भिक्षुन वहां से नमक में सैम उदयसनक अधिष्ठान कति कर गोत मम आदर्श मत नौ नोत खौर उन आदर्श मत वेन कीन तन नोना අපි සියල්ලම සැබෑ ශ්‍රාවකින් බවට පත් වෙලා සැබෑ ශ්‍රාවකින් බවට පත් වෙලා තේනම් ඒ නිසා වර්තමානයේ කවුරුන් හෝ කියනවා නම් මුදල් නැතුව භික්ෂූත්වයේ ගත කරන්න බෑ කියලා නෝනා මම ඊට සාක්ෂියක් හැටියට මාව ඉදිරිපත් කරනවා. ඒතර මම මේ ශක්තිය ලබා ගත්තේ දෙවියෙක් බ්‍රහ්මයෙක් දුන්නා වූ ශක්තියකින් නෙමෙයි. මම මේ ශක්තිය ලබා ගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයේ ප්‍රතිපදාවේ ශක්තියෙන්මයි. නමුත් ඒ ප්‍රතිපදාව අපි ඉදිරියේ විවෘතව තියෙනවා. එහෙනම් ඒ විවෘතව තියෙන ප්‍රතිපදාව ඔබේ ජීවිතයට ඔබ එකතු කරගත්තොත් සල්ලි කියන ප්‍රශ්නය කවදාක්වත් භික්ෂුත්වයට බාධාවක් වෙන්නේ නැහැ. එහෙනම් මම දැන් මේ කතා කළේ මොකද්ද? මේ ධර්ම මාර්ගයේ පළවෙනි අස්වරතේ සීල විසුද්ධිය. ස්වාමීන් වහන්ස, මහා සංඝරත්නයට මුදල් පරිහරණය කිරීම අකැපනම් පිරිකර හැටියට මුදල් පූජා කිරීම හරහා අප කරගන්නේ අකුසලයක්ද ස්වාමීන් වහන්ස? එහෙ මෙහෙමයි නෝනා. දැන් මේ සමාජයේ ගලාගෙන යන ක්‍රමය නෝනා අපිට වෙනස් කරන්න බෑ. හේතුඵල ධර්මයක්. හොඳද? ඒතර බුදුරජාණන් වහන්සේ මේ සෑම විනය කාරණයක්ම පනවන්නේ ස්වාමින් වහන්සේලා වැරදි කරපු නිසා. වැරදි නොකර පනවපු එකම විනය කාරණාවක්වත් අපේ විනය නැහැ. මේ විනය කාරණා 227ක්ම පනවන්නේ කරපු වැරදි නිසා. රහතන් වහන්සේලා අතින් උනා වූ යම් යම් අඩුපාඩු නිසාත් විනය පනවල තියෙනවා. එහෙනම් අතීතයේ මේ සෑම වැරද්දක්ම බුදුරජාණන් වහන්සේ ජීවමාන විද්ධි සිදු වුණා. ජීවමාන විද්ධි සිදු වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මුල් අවුරුදු 20 කාලෙදි විනය පැනවීමක් කරන්නේ නැහැ. මොකද ඒ අවුරුදු 20 කාලෙදී අර බුදුරජාණන් වහන්සේත් එක්ක ඈත අතීතයේ ඉඳන් පාරමී දම් පරිපූර්ණ කරගෙන ආවා වූ ඒ උතුම් භික්ෂුන් වහන්සේලා තමයි පහළ වුණේ. එහෙනම් මේ මොහොතේ මේ පවතිනා වූ තත්ත්වේ නෝනා අහම්බයක් නෙමෙයි. හේතුඵල ධර්මයක්. සමාජීය ක්‍රමානුකූලව දැන් එතෙන්ට ගමන් කරනවා. ඒ අපේ අකුසල් සංස්කාර. ඒ නිසා කොතනකවත් නෝනා ස්වාමින් වහන්සේ කෙනෙකුට මුදල් පූජා කිරීම කැප නැහැ. නමුත් මට කියන්න බෑ පූජා කරන්න එපා කියලා. මොකද මං කොහේ හරි කැලේක කුටියක ඉඳලාම නෝනා මම මේ මාසෙකට සැරයක් ඔබලාව හම්බුලා යනවා. ඊට වඩා දෙයක් මං කරන්නේ නැහැ. ඊට වඩා දෙයක් කරන්නේ නැහැ. ධර්ම දේශනා කරනවා මන් දන්න ධර්මයක් තියෙනවා නම් කියලා දිනවා. ඊට වඩා දෙයක් කරන්නේ නැහැ. නමුත් ඒ දෙයින් විතරක් ශාසනය ආරක්ෂා කරන්න බෑ. එතකොට ශාසනයක් ආරක්ෂා වෙනවා නම් ගිහි පින්වතුන්ලා උදෙසා කරන්න තියෙන කටයුතු තියෙනවා. වගකීම් තියෙනවා. ගිහි පින්වතුන්ලාගේ දානමාන කටයුතු, පිරිත් කටයුතු, ඒ සෑම කටයුත්තක් දහම් පාසලක් වේවා, පිරිවෙන් වේවා, පන්සල් නඩත්තු කරන්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ, පවත්වගෙන යන්න ඕනේ, සාමණේර ස්වාමීන් වහන්සේලා ගොඩනගන්න ඕනේ, ඒගොල්ලන්ට උගන්වන්න ඕනේ, පිරිවෙන් අරගෙන යන්න ඕනේ. එතකොට මේ තැන්වලදී නෝනා මුදල් කියන කාරණේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තියෙනවා.
අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තිනවා. ඒතකොට අපි මේ සියල්ල අතහැරලා මේ සියල්ලම අනිත්‍ය වශයෙන් දැකලා මේ සියල්ලම දුකක් කියලා දැකලා මේවා කෙරෙහි තියෙන තෘෂ්ණාව බැහැර කරලා අපි නිවන් මාර්ගය තුල කැලේට ගියා කියලා හැම ස්වාමීන් වහන්සේ කෙනෙකුට මෙතෙන්ට යන්න බෑ. එහෙම කළොත් පන්සල් ටික වහන්න වෙනවා. තේන්න. එහෙම කරන්න බෑ. ඒ නිසා එතන තිබිය යුතුයි. එතන තිබිය යුතුයි. එතන තිබිය යුතුයි. ඒ නිසායි අපි කියන්නේ ඔබ වහන්සේලා මුදලක් පරිහරණය කරනවා නම් ඇවැත් දෙසල එක පිරිසිදු කරගන්න. බුදුරජාණන් වහන්සේ නිදහස දීලා තියෙනවානේ. එතකොට වැරදි කර කර වැරදි කර කර ඇවැත් දෙසනවායි කියන කාරණේ ධර්මයට එකඟ නැහැ. මොකද ඊට අදාළ අකුසල් විපාකෙට එනවා. දු අකුසල් විපාකෙට එනවා. නමුත් අවම වශයෙන් එවැනි දෙයක් කරනවා නම් ඇවැත් දෙසල හරි පිරිසිදු වෙන්න ඒ ස්වාමීන් වහන්සේලා දක්ෂ වෙන්න. තේන්න. එතකොට එවැනි නොවුනොත් නොනා මේ සමාජය ගලාගෙන යන්නා වූ විකෘතිය ඔස්සේ සාමින් වහන්සේලා බරපතල අකුසල් කරගන්න තැනට යනවා. ඒ අකුසල් කරගන්න යන්නේ කවුරු නිසාද? පන්සල් හදන්න ගිහිල්ලා, ආරණ්‍ය හදන්න ගිහිල්ලා, ගිහි පින්වතුන්ලාට දහම් පාසල් කරන්න ගිහිල්ලා, පිරිවෙන් පවත්වගෙන යන්න ගිහිල්ලා, පන්සලේ ලයිට් බිල, පන්සලේ වතුර බිල, පන්සලේ ටෙලිෆෝන් බිල ගෙවන්න ගිහිල්ලා. මේවා කරන්න ගිහිල්ලයි මේ අකුසල් කරගන්නේ. නමුත් මේ කිසිම දෙයක් උන්වහන්සේලාට අයිතිද? අයිති නැහැ. දැන් මගේ ගිහි පන්සලේ ගෙදර ගිහි කාලේ ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ මුදල් පරිහරණය කළා. උන්වහන්සේ සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්. නමුත් මුදල් පරිහරණය කළා. ඇයි මුදල් පරිහරණය කළේ? පන්සල නඩත්තු කරන්න. අර සාමණේර ස්වාමීන් වහන්සේලා ගොඩනගන්න. උන්වහන්සේ ගොඩනැගුවා වූ සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි අද පන්සලේ නායකත්වය ගන්න. එතකොට දහම් පාසල් කරන්න පිරිවෙන් පවත්වාගෙන යන මේවා උදෙසා උන්වහන්සේ මුදල් පරිහරණය කළා. නමුත් මුදල් පරිහරණය කිරීම තුළින් මොකද්ද උනේ? සිල්පදයක් පිටුනා. මුළු ජීවිත කාලෙම උන්වහන්සේ බිඳුණු ශිල්පදයක් තුල හිටියා. තේන්න. නමුත් උන්වහන්සේ අපවත් වුණා. ඒ ආරක්ෂා කළා වූ කිසි දෙයක් උන්වහන්සේ අරන් ගියාද? ඒ කිසිම දෙයක් අයිති නැහැ. එහෙනම් අපිට අයිති නැති දෙයක් උදෙසායි අපි ශිල්පදයක් බිඳ ගන්නවා. එච්චරයි. මට අයිති නැති දෙයක් උදෙසා මං කවදාක්වත් ශිල්පදයක් බිඳගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට එහෙම බිඳ ගන්න කියලා කියන්නේ නැහැ. නමුත් ඉතින් හැම ස්වාමීන් වහන්සේම නිවන අරමුණු කරගෙන යන්නේ නැහැ. සමහර සාමින් වහන්සේලා මේ ශාසනය ආරක්ෂා කරලා මේ ශාසනය තව දවසක් කෝ මේ ලෝකේ ස්ථාපිත කරනවා කියන තැන ඉඳගෙන නෝනා යම් යම් ශිල්පද බිඳින් කරා යනවා. ඒක අපිට එපා කියන්න බෑ. ඒක වැරද්දක් බව ඇත්ත නෝනා. නමුත් ඒකට මම නම් කොතනකවත් විරෝධයක් දක්වන්න යන්නේ නැහැ. ඒ නිසා ගිහි පින්වතුන්ලා සාමින් වහන්සේලාට මුදල් පූජා කරද්දී කවදාක්වත් පින්වතුනි ඔබට සද්ධාව නම් සකස් කරගන්න බෑ. සද්ධාවේ දුර්වලභාවයයි ඔබ දකින්න. සංඝයා කියන්නේ මෙවැනි උතුම් පිරිසක් කියන තැන. සංඝයා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහාකාශ්‍යප මහරහතන් වහන්සේ දිවි හිමියෙන්වත් සත පහක් පරිහරණය කළේ නැහැ කියන තැනයි සංඝයා කියන අර්ථය අපි තුල සකස් වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ අපේ ආරක්ෂා උදෙසා, අපේ කුසලයේ උදෙසා, අපේ මාර්ගයේ ශක්තිය උදෙසා මීට අවුරුදු 2600කට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා ගිහි පින්වතුන්ලාට සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න. සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න. ඒ සංඝයා අරමුණු කරගෙන දෙන දාද්දෙද්දී ස්වාමින් වහන්සේ කෙනෙක් අතින් පුංචි පුංචි වැරද්දක් වුණායි කියන කාරණේ අපිට ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඒ නිසා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා දක්ෂ වෙන්න ඕනේ. අපි මුදල් පරිහරණය කරන්නේ, අපි මුදල් හොයන්නේ, අපි මුදල් රැස් කරන්නේ අපිට පුද්දක්වත් අයිති නැති පන්සලක්, ආරණ්‍යයක්, සමාජයක් උදෙසායි කියන කාරණේ. තේන්නාද? එහෙම දැකලා පුළුවන් තරන්න ඕනා ප්‍රතිපදාව තුල ශක්තිමත් වෙලා ඒ ප්‍රතිපදාවේ ශක්තිය තුලින් අපේ මාර්ගය ශක්තිමත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. අපි දක්ෂ වෙන්න ඕන. ඉතින් එතනදී මම සීල විසුද්ධිය ගැනයි කතා කළේ. එතකොට භික්ෂුවකගේ ධර්ම මාර්ගයේ අංක එක මොකද්ද? සීල විසුද්ධිය. පතාම මේ පළවෙනි රතේටයි නැගලා තියෙන්නේ. එතකොට මේ රතේ නැගින් නැතුව අපිට කවදාක්වත් ඉතුරු රත 6ට යන්න පුළුවන්ද? බැහැ. මේ රතේ අත්‍යවශ්‍ය රතයක්. එනිසා ඔන්න දැන් අපි කොසල් රජතුමා පළවෙනි රතේ නැග්ගා. පළවෙනි රතේ නැගලා ගිහිල්ලා අන්න බහිනෝ. බහින්නේ කොතෙන්ද? දෙවෙනි රතේට නගින. ඒ දෙවෙනි රතේ තමයි චිත්ත විසුද්ධිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ සිතේ තියෙනා වූ සංවර භාවය. පංච නීවරණ යටපත් වුණා වූ හිතක් ඇති කරගන්නවා. චිත්ත විසුද්ධිය කියන්නේ පංච නීවරණයන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණයන් යටපත් වුණා වූ හිතක් ඇති කරගන්න. ඒක ඇති උනේ කොහොමද? දැන් සීලේ පරිපූර්ණ භාවය නිසා අන්න ඉන්ද්‍රිය සංවරය සකස් වෙනවා. තේනවාද? ඉන්ද්‍රිය සංවරය. ඒතර ඉන්ද්‍රිය සංවරය තුල මොකද්ද සිද්ධ වෙන්නේ? පංච නීවරණයන් යටපත් වෙලා නොනා අන්න සුන්දර ධර්මයට අදාළ සප්තබොජ්ජංගයන් මතුවෙනවා. ඒතකොට මේ සප්තබොජ්ජංගයන් මතුවෙනවා කියන්නේ නොනා අපි
ධානගත හිතක් ඇති කරගන්න දක්ෂයි. ධානගත හිතක් අපි ඇති කරගන්න දක්ෂයි. එතකොට මේ ධානගත හිත ඇති උනේ කුමක් හේතුවෙන්ද? අර පළවෙනි සීල විසුද්ධියේ ඵලේ නිසාමයි. ඒ නිසා නිරේතුරුව ධර්ම මාර්ගය තුල ගමන් කරන කෙනා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් අපේක්ෂාවෙන් ඉදිරියට යන කෙනා නිරේතුරුවම සීලය උපයෝගී කරගන්න ඕනේ කුමක් උදෙසාද? චිත්ත විසුද්ධිය උදෙසා. ඒ කියන්නේ පංච නීවරණ යටපත් කිරීම උදෙසා. එමනම් දැන් වර්තමාන සමාජයේ දිහා බලත් දෙන ඕනා ගිහි පැවිදි කොතන බැලුවත් පංච නීවරණයන් බරවත් වූ සමාජයක් තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පහෙන් බලවත් ආකාරයෙන් අන්ධ වූ සමාජයක් තියෙනවා. කාමච්ඡන්දය කියන්නේ මේ ඇස පිනවීම කනනාසය දිව ශරීරේ මනස පිනවීම. තේන. දැන් මේ පහ පිනවීම කියන කාරණය තුල නොනා කොයිසම් බරපතල අනතුරක් සමාජය තුල තියෙනවද කියලා බලන්න. බරපතල අනතුරක් සමාජය තුල තියෙනවා. තේන්න. අතේ තියෙන දුරකතනය ගත්තත් අන්තර්ජාලයට ගියත් සමාජයට ගියත් කොතනකත් බැලුවත් නොනා කාම ඡන්දයන්ගෙන් ඔද්දල් වූ සමාජයක් තියෙනවා. එහෙනම් දැන් ඇයි කාම ඡන්දයන් ඇතිවීමට මූලික හේතුව මොකද්ද? චිත්තවිසුද්ධිය දුර්වලයි. එහෙනම් චිත්තවිසුද්ධිය දුර්වල නම් මොකද්ද අපේ දුර්වල? සීලවිසුද්ධිය. අන්න සීලවිසුද්ධිය දුර්වල. අන්න ඔතනින් අහු වෙනවා වැඩි. තේන සීලය දුර්වලයි කෙනෙක් කියන්න පුළුවන් නෑ මම පන්සිල් රකින්නවා කියලා. හරි පන්සිල් රකින්නවා. නමුත් ඔබේ ඉන්ද්‍රිය සංවර සීලය දුර්වලයි. ඉන්ද්‍රිය සංවර සීලය දුර්වලයි. ඔබ මිච්ඡා ආජීවයෙන් ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම සිව්පසය තෘෂ්ණාවෙන් ජීවිතයට එකතු කරගන්න කෙනෙක් වෙන්න පුළුවන්. අන්න සිල්පද පහ ආරක්ෂා කළත් නොනා අර තුනේ දුර්වලයි. දැන් වර්තමාන සමාජයේ ওই කාරණේ ගොඩක් තියෙනවා. ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියනවා නෑ මං සිල්පද පහ රකින්නවා කියලා. සිල්පද පහ රැක්කත් ඉන්ද්‍රිය සංවර සීලය රැකෙන්නේ නැහැ. ඇසෙන් රූප බල බලා බල බලා හිත සංවර කරගන්නවා. කනෙන් ශබ්ද ආහා ආහා හිත සංවර කරගන්නවා. එහෙම නැත්නම් යා මිච්ඡා ආජීවෙන් ජීවත් වෙන කෙනෙක්. එහෙම නැත්නම් යා සිව්පසේ පමන දැන වළඳන්නේ නැහැ. හන්දියක් ගානේ කොයිසම් ආහාර කඩ තියෙනවද කියලා බලන්න. කොයිසම් ප්‍රණීත කොයිසම් බිඳ අද වේගයෙන්ම සමාජය තුල පැතිරිලා යන දෙයක් තමයි මේ සුන්දර ආහාර කඩ කියන්නේ. ඒ කියන්නේ මොකක්ද සිව්පසේ පරිහරණය කිරීම? මධ්‍ය ප්‍රතිපදාවට අදාළව ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. එතනදීම නෝනා ඉන්ද්‍රිය අසංවර භාවය ඇති කරගන්නවා. ඒ ඉන්ද්‍රිය අසංවර භාවය ඇති කරගත්ත තැන සිල්පද පහ ආරක්ෂා කළත් නෝනා අපේ චිත්තවිසුද්ධිය දුර්වලයි. චිත්තවිසුද්ධිය දුර්වලයි. ඒ නිසාම පංච නීවරණයන් තුල බැසගෙන තියෙන්නේ. කාම ඡන්ද ව්‍යාපාදයේ තුල නිරේතුරුව ද්වේෂය වෛරය පලිගැනීම කේන්තිය මේ සෑම දෙයක් තුලම බැසගෙන තියෙනවා. ව්‍යාපාද තීන මිද්දය නිරේතුරුවම අලස ගතිය නිදිමත ගතිය විසිරුණා වූ සිත. ඉතින් මේ සෑම දෙයක් තුලින්ම මොකද වෙන්නේ? චිත්ත විසුද්ධිය දුර්වලභාවයට පත් වෙනවා. නමුත් අර සීල විසුද්ධිය ශක්තිමත් කරගත්ත කෙනා ඒ සීල විසුද්ධිය කියන රතෙන් ගිහිල්ලා අන්න චිත්ත විසුද්ධිය කියන රතේට දැන් ගොඩ වුණා. ගොඩ වෙලා යා දැන් පංච නීවරණ යටපත් කරගන්න. යා ආදීනවේ දකිනවා මොකද සීලය විසින් යාට ඉන්ද්‍රිය සංවරය ලැබලා දීලා තියෙන්නේ. ඒ සීලය විසින් ලබා දුන්නා වූ ඉන්ද්‍රිය සංවරය තුල යා සමාධිමත් හිතක් ඇති කරගෙන මේ කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන දේවල් වල තියෙනා වූ විෂම භාවය දකිනවා. යා සමාජයට කමටහනක්. එයා සමාජයේ කමටහනක් බවට පත් කරගන්නේ සීල විසුද්ධියේ ශක්තිය නිසා. මොකද අපේ සීල විසුද්ධිය දුර්වල නිසා සමාජය අපි සෑම කෙනෙකුටම නොනා නැවත නැවත අකුසල් සකස් කර දෙන මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. ඒ නිසා සීල විසුද්ධියෙන් ශක්තිමත් කෙනාට සමාජය කියන්නේ කමටහනක්. එයා සමාජය තුල කොයිසම් කාමච්ඡන්දයන් කොයිසම් ව්‍යාපාදයන් කොයිසම් විසුරුණ සිත් තිබ්බත් විචිකිච්ඡාවන් තිබ්බත් නොනා එයා ඒ සෑම දෙයක්ම ධර්මතාවයක් හැටියට දකිනවා. එයා දකිනවා දෙයියනේ සමාජයේ මේසා කාමච්ඡන්දයන් වඩන්නේ මේසා ආහාරයට ලොල් වෙලා තියෙන්නේ මේසා ද්වේෂයට මේසා වෛරය මේසා කෝධය වඩන්නේ මේ මනුස්ස ජීවිත ලැබුවත් අපේ හිත පිහිටලා තියෙන සතරපයි. එයා දකිනවා එයා කෙනෙක් කාමච්ඡන්දයන් තුල ජීවත් වෙද්දී එයාට බයින්න යන්නේ නැහැ. එයා දකිනවා මනුස්ස ජීවිතයක් ලබලා තිරිසන් ලෝකේ හිත පිහිටපු කෙනෙක් කියලා එයා දකිනවා. එයා කෙනෙක් ද්වේෂයෙන් වෛරයෙන් පලිගැනීමෙන් කටයුතු කරනකොට එයා කවදාක්වත් එයාට ද්වේෂ කරන්න යන්නේ නැහැ. එයා දකිනවා මේ මනුස්ස ලෝකේ ඉපදිලා යක්ෂ ලෝකේ හිත පිහිටපු කෙනෙක්. ඒ නිසා එයා සමාජයට කමටහනක්. එයාට සමාජයේ කමටහනක් කරලා දුන්නේ කවුද? සීල විසුද්ධිය තුල ඇති කළා වූ ඉන්ද්‍රිය සංවරය. ඒ ඉන්ද්‍රිය සංවරය තුල එයා පංච නීවරණ යටපත් කරලා
අන්න සප්ත බොජ්ජංගයන් තුලින් මුළු සමාජයේ මෙයා ධර්මානුකූල කමඨහනක් බවට පත් කරගන්න. තේන්න? ඒතකොට දැන් ධර්ම මාර්ගයේ යන කෙනා මේවා ජීවිතේට එකතු කරගන්න ඕනේ. එයාට ලෝකයේ කොයි දිශාවට ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒ ලෝකයේ යන දිශාව තීරණය කරන්නේ ලෝකයාමයි. වෙන කවුරුත් නෙමෙයි. වෙන කවුරුත් නෙමෙයි. ලෝකයේ යන දිශාව තීරණය කරන්නේ ලෝකයාමයි. වෙන කවුරුත් තීරණය කරන්නේ නැහැ. එයා කළා වූ සංස්කාරයන්ට අදාළව එයා ලෝකයේ පුහුණු කළා වූ පුහුණු වීම වලට අදාළව එයාගේ දැනීම් සකස් වෙනවා. ඒ දැනීම් සකස් වෙන වෙලාවේ කෙනෙක් කියන්නේ නිර්වත කියන දේ පෙන්ව යුතුයි කියන සමාජය ඇවිල්ලා තින්නේ එකයි. ඒ එයාගේ සාංශාරික පුරුද්දක් වෙනවා. එහෙම කියන කෙනා තුලින් අපි මොකක්ද යා ලෝකෙට කියන්නේ? ඔබලා මිනිස්සය වුණ බව ඇත්ත. නමුත් තිරිසන් ලෝකයේ හිත පිහිටපල්ලා කියලායි කියන්නේ. ඔබලා මිනිස්සය බව ඇත්ත. නමුත් තිරිසන් ලෝකයේ හිත පිහිටන්නේ. මොකද නිර්වත කියන්නේ නෝනා තිරිසන් ලෝකෙට අයිති දෙයක්. විරාමයට යනට කලින් ස්වාමීන් වහන්සේ අපට සිහිපත් කළා නිර්වත කියලා කියන්නේ තිරිසන් ලෝකයට අයිති දෙයක් කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් ওই පේතවස්තු වාදී ප්‍රාන්තයන් පරිශීලනය කරනකොට අපිට මුණ ගැහෙනවා මේ අධිකාරණ විශේෂයෙන්ම ප්‍රේත ලෝකේ ප්‍රේතින් පිළිබඳව. මේ ප්‍රේත ලෝකේ ප්‍රේතින් ඉන්නේ ස්වාමීන් වහන්සේ නිර්වත්ව නේද? නෑ 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 ප්‍රේත ලෝකේ නිර්වත්ව ඉන්නේ නෝනා මේ පෙර ජීවිතේ වස්ත්‍ර දන්න දුන්නේ අය විතරයි. හැම ප්‍රේතෙක්ම නිර්වස්ත්‍ව නෑ. එයාටින් ප්‍රේතයෝ නම්බුකාරයි. තේන්නාද? ප්‍රේතයෝ හැමෝම නිර්වස්ත්‍ව නෑ. නිර්වස්ත්‍ව ඉන්නේ පෙර ජීවිතේ ඇඳුම් පැළුම් දුන් සම්බන්ධ ලෝභ සිත් ගත්තේ නිර්වස්ත්‍ව ඉන්නේ. ඉතින් එහෙම නැතුව ප්‍රේත ලෝකේ නෑ. නිර්වස්ත්‍ව ජීවත් වෙන සත්ත්ව කොට්ටාසය තමයි තිරිසන් ලෝකේ නෝ. තේන්නාද? එක අම්මා කෙනෙක් ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ අපි ළමා කාලේ ඉඳන් පුංචි කාලේ ඉඳන් ලැජ්ජාව බය හිරියොතක් දෙක ඇතුව හදපු අම්මලා. අපේ අම්මලා අපිව හැදුවේ එහෙමයි. නමුත් මගේ දුවට රුපියල් 10000ක් දුන්නත් ඇඳුමක් ගේන්න එයා ගේන්නේ අඩනිරුවක් ඇඳුමක්. එයා ඇඟ වැහෙන ඇඳුමක් ගන්නේ නැහැ. රුපියල් 10000ක් දුන්නත් එයා ගේන්නේ මහා කාමච්ඡන්දයන් වැඩෙන ඇඳුමක්. එතකොට දැන් මොකද මෙහෙම වෙන්නේ? සංසාරේ පුහුණු කළා වූ පුරුදු. සංසාරේ පුහුණු කළා වූ පුරුදු. එතකොට එයා මනුස්ස ලෝකේ පිහිටියත් ජීවත් වුණත් එයා හිත පිහිටන්න කැමති තිරිසන් ලෝකෙට නෝන. ඒගොල්ල නිදාගෙන පිබිදියාක් මෙන් මැරෙන මොහොතේ හැම දාමත් නිර්වස්ත්‍ව ඉන්න තිරිසන් සත්තු බවට පත් වෙනවා. දැන් බල්ලෙකුට කූසෙකුට අලියෙකුට හරකෙකුට ඇඳුමක් ඇඳුවොත් එයා අඳීද? එයා අඳින්නේ නැහැ නෝන. එතකොට එහෙනම් ඒ අයගේ හිත පිහිටලා තියෙන එකන. එහෙනම් එතන හිත පිහිටපු අය පස්සේ අපි අනේක සාධාරණද? අපි ගියොත් අපිත් හිත පිහිටන්නේ එතන. එසා ලෝකේ යන්නම් වාලේ ඔබ යන්න එපා. විශේෂයෙන්ම තරුණ පරම්පරාව. මොකද තරුණ පරම්පරාව හැදෙන පරම්පරාව ලෝකය පෙන්නලා දෙන ගහන මැස්ස මත තමයි යන්න උත්සාහ ගන්න. මේ ඇඳුම සුදුසුද, මේ කතාව සුදුසුද, මේ හැසිරීම සුදුසුද, මේ චර්යාව සුදුසුද කියන කාරණේ කවදාක්වත් ඒගොල්ලෝ හිතන්නේ? අහවලා අඳිනවද? මමත් ඇඳලා. අහවලා කියනවද? මමත් කිව්වා. අහවලා ඒ විදියට හැසිරෙනවද? මමත් කිව්වා. නමුත් ඒ අහවලා කියන්නේ කවුද? තිරිසන් ලෝකයේ හිත පිහිටපු කෙනෙක්. ඒතොර ධර්මයක් නොදන්න සීල විසුද්ධියක් නැති කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් සද්ධර්ම ශ්‍රවණයක් නුවණින් මෙනෙහි කිරීමක් නැති ඒ තිරිසන් ලෝකයේ හිත පිහිටපු මාර දූතයන් මාර දූතියන් කියන පාර ඔස්සේ අපේ පරම්පරාව ගමන් කරනවා. ඒ ගමන් කරලා අවසානයේ ඒගොල්ලෝ වැටෙන්නේ නෝනා අර මහා කාලකන්ණි දුකෙන් පිරිච්ච තිරිසන් ලෝකෙටමයි. ඒතොර දැන් මේක යා දකින්න නම් යාතුල චිත්ත විසුද්ධියක් තියෙන්න ඕනේ. චිත්ත විසුද්ධිය දුර්වල තැන එයා මේක දකින්නේ නැහැ. එයා මේක දකින්නේ නැහැ. ලෝකය කොයිසම් විෂම වුණත් ඒ විෂම ලෝකයේ සමාජිකෙක් බවට එයා පත් වෙන්නේ නැහැ. ඒ විෂම භාවය තුලින් එයා ධර්මයේ මතු කළා දකිනවා. ඒක තමයි චිත්ත විසුද්ධිය. ඒක දකින්න නම් එයා තුල සිතේ පංච නීවරණ යටපත් වුණා වූ ස්වභාවයක් තියෙන්න ඕනේ. සප්ත බොජ්ජංගයන් වැඩෙන ස්වභාවයක් තියෙන්න ඕනේ. ඒ සමාභය දකින්න ඕනා එයා යන්නම් වාලේ යන කෙනෙක් බවට යන්නේ නැහැ. ආරෂ්ඨාංගික මාර්ගය යාගේ මාර්ගය. තේරෙනවද? ලෝකේ කොච්චර සුන්දර පාරවල් පෙන්නුවත් කොච්චර කාමච්ඡන්දයන් මතු කරලා දුන්නත් නෝනා එයාගේ මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආර්ය මාර්ගයයි. එනිසා සීලේ විසුද්ධිය තුල ශක්තිමත් වෙලා අන්න දැන් චිත්ත විසුද්ධිය තුල පංච නීවරණ යටපත් වුණා වූ සුන්දර සප්ත බොජ්ජංගයන් වැඩෙන නොවිලිසුණු සිතක උරුමකාරයෙක් බවට පත් වෙනවා. එයාගේ හිත අනුන්ට විසිරවන්න බැහැ. මොකද හේතුඵල ධර්මයන් තුලින් ওই චිත්ත විසුද්ධිය වැඩුණේ සීල විසුද්ධියේ ශක්තිමත් භාවය නිසා. දැන් චිත්ත විසුද්ධිය වැඩුණාට පස්සේ දැන් අන කොසල් රජතුමා දෙවෙනි වාහනේ ගිහිල්ලා දෙවෙනි වාහනෙන් බැහැලා තුන්වෙනි වාහනෙට නගින. දැන් සීල විසුද්ධිය කියන වාහනෙන් බැස්සා. ඊළඟට චිත්ත විසුද්ධිය කියන වාහනට නැග්ගා. චිත්ත විසුද්ධියෙන් වාහනෙන් බැස්සට පස්සේ
පුඤ්ඤ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා නෝනා දික්ටි විසුද්ධිය කියන වාහනෙට නැකිනවා. දික්ටි විසුද්ධිය කියන්නේ යා දැක්මෙන් පිරිසුදු භාවයටපත් වෙනවා. නිවැරදි දැක්මටපත් වුණා වූ කෙනෙක් බවටපත් වෙනවා. එතන මේ ශාසනයේ නිවැරදි දැක්ම දැන් එයා නිවැරදි දැක්ම තුල එයා ඉන්නවා ඈ. නිවැරදි දැක්ම තුල හිටිය නිසායි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය තුල ශක්තිමත් උනේ. එයා තවතුරටත් නිවැරදි දැක්ම තුල ශක්තිමත් වෙනවා. එයා සම්මා දිට්ඨියේ අර්ථයන් තුල තව ශක්තිමත් වෙනවා. එයා තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ශක්තිමත් වෙනවා. එයා කර්මය කර්මඵල විශ්වාසය තුල තව ශක්තිමත් වෙනවා. එයා මෙරිලා පටිච්ච සමුප්පන්න උපතක් කියනවා කියන විශ්වාසය තුල එයා ශක්තිමත් වෙනවා. එයා අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය තුල ශක්තිමත් වෙනවා. එයා දානේ සීලේ ආනිසංස පිළිබඳ තව ශක්තිමත් වෙනවා. එයා මේ ජීවිතේදී මුතුම් සෝවාන් ඵලය සකෘදාගාමි ඵලයන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියන විශ්වාසය තුල ශක්තිමත් වෙනවා. එයා දෙවියෙක් බ්‍රහ්මයේ කෝපපාතිකව ඉපදෙනවා කියන විශ්වාසය තුල ශක්තිමත් වෙනවා. ශක්තිමත් කළ එයා සම්මා දිට්ඨියේ දැක්ම තව තව ශක්තිමත් භාවයට පත් වෙනවා. පත් කළ යා තව දුරටත් නිවැරදි දැක්ම තමන්ගේ දෘෂ්ටිය තමන්ගේ දැක්ම නිවැරදි භාවයට පත් කරගන්නවා. යා නිවැරදි භාවයට පත් කරගන්නේ කොහොමද? මමයේ මගේ කියලා ගන්නා වූ වැරදි දැක්මෙන් යා බැහැර වෙනවා. මේ මා තුල ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තුල මම බැසගෙන ඉන්නවා. ඒ ආත්මය භවෙන් භවයට ගමන් කරනවා. මේ ආදී සක්කාය දිට්ඨිය වැඩෙන මමත්වේ දැඩි භාවයේ වැඩෙන දෘෂ්ටීන්ගෙන් යා ක්‍රමානුකූලව අයින් වෙනවා. ප්‍රමාණිකෝල අයින් වෙලා නොනායා පටිච්ච සමුප්පන්නව ජීවිතේ දකින්න උත්සාහ කරනවා. සීලවිසුද්ධියෙන් ගොඩ වුණා, ඊළඟට චිත්තවිසුද්ධියෙන් ගොඩ වුණා, ඊළඟට දිට්ඨිවිසුද්ධියේදී අන්නයා නිවැරදි දැක්මකට එනවා. තාම විදර්ශනා නුවණ සකස් වෙලා නැහැ. නිවැරදි දැක්ම කියන්නේ යා මුලින් සම්මා දිට්ඨිය ආර්ථයන් නැවත 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 දකිනවා. දෙවනෝයා මමය මගේය කියන මේ දැක්ම තුල ක්‍රමානුකූලව සක්කාය දිට්ඨිය මමත්වේ දැඩි භාවය සියුම් වෙන දිශාවට යා නිරේතුරුව පටිච්ච සමුප්පාදයට අදාළව ජීවිතය දකින්න. මෙතන මේ සත්වේක් පුද්ගලයෙක් ඉන්න කතාවක් නෙමේ. බුදුරජාණන් වහන්සේ මෙතන සත්වේක් පුද්ගලයෙක් ඉන්නවා කියලා කියන්නේ. එහෙම කිව්වත් ඒක දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේ මෙතන සත්වේක් පුද්ගලයෙක් නැහැ කියලා කියන්නේත් නැහැ. එහෙම කිව්වත් දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පටිච්ච සමුප්පාද ධර්මයක්. එයා පටිච්ච සමුප්පාද ධර්මයේ තුල ජීවිතේ දකින්න උත්සාහ කරනවා. දැන් ඊට අවශ්‍ය චිත්තවිසුද්ධිය තුල තියෙනවා සප්තබොජ්ජංග වැඩෙන හිතක් පංච නීවර නැහැ. ඒ නිසා යා නිරේතුරුවම නිවැරදි දැක්ම ඇති කර ගැනීම උදෙසා දැන් එයා පටිච්ච සමුප්පාදයට අදාළව හිතනවා. එයා දකිනවා නිරේතුරුවම අවිද්‍යාව තියෙන තාක්කල් සංස්කාරයන් සකස් වෙනවා. එයා නුවණින් දකිනවා. ඒතර අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? දුක කියන කාරණය, දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණය. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණේ නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය නොදැනීමයි අවිද්‍යාව කියන්නේ කියලා දකිනවා. මේ අවිද්‍යාව තියෙන තාක්කල් අපි මොකද කරන්නේ? නිරේතුරුව පිංකම් කරමින් යහපත් දේ කරමින් කුසල් සහ කුසල් අපි රැස් කරනවා. කුසල් සහ කුසල් රැස් කරන ජීවිතයේ සෑම නිමේෂයකදීම කුසල් සහ කුසල් රැස් කරගන්න. අපි සකස් කරගන්න මේ සෑම සිතුවිල්ලක් පාසාම නොනා අපි අනාගත භවය සකස් කරගන්න. ඒ සිතුවිල්ලට එක්කෝ ඇලිලා, එක්කෝ ගැටිලා, එක්කෝ උපේක්ෂා සාගත වෙලා නිරේතුරුවම අනාගත භවයක් සකස් කරගනිමින් අපි ඉන්නේ. අනාගත උපතකට අදාළ සංස්කාරයන් අපි රැස් කරනවා. ඇයි සංස්කාර රැස් කරන්නේ? අපි අවිද්‍යාව තුල ඉන්නේ. අන්න හේතුඵල ධර්මයන් ඇටිය දකින්න. එයා දැක්ම නිවැරදි කරගන්නවා. එයා අවිද්‍යාව තියෙන තාක්කල් සංස්කාර රැස් කරනවා කියලා දකිනවා. අන්නේ සංස්කාර හේතුවෙන් විඥාණය සකස් වෙනවා කියලා එයා දකිනවා. කර්ම ශක්තිය. කර්ම ඵලය සකස් වෙන හැටි එයා දකිනවා අවිද්‍යාව හේතුවෙන්, සංස්කාර හේතුවෙන් විඥාන සකස් වෙනවා කියලා දකිනවා. ඊළඟට එයා දකිනවා විඥාණය නිසා නාම රූප ධර්මයන් සකස් වෙනවා කියලා. ඒක ධර්මානුකූලව එයා නුවණින් දකිනවා. විඥාණය නිසා නාම රූප ධර්මයන් සකස් වෙනවා කියන්නේ දැන් ඔබතුමිය හිතන්න, ඔබතුමිය ගිය ජීවිතේ කාන්තාවක්, ඔබ ආච්චි කෙනෙක් හැටියට ජීවත් වෙලා අවුරුදු 90ක් විතර ජීවත් වෙලා ඔන්න ඔබ මියපරලව යනවා. මියපරලව යන වෙලාවේ සකස් වෙන අවසාන චුතිසිත තියෙනවා. ඒ චුතිසිතට තමයි විඥාණය කියලා කියන්නේ. එතකොට ඒ චුතිසිත ඔබේ මේ ජීවිතේ අම්මාගේ මව් කුසේ ඒ මොහොතේ කලල රූපයක් තියෙනවා. ජීව විද්‍යාත්මක දෙයක් කලල රූපයක්. ඒ කලල රූපෙට තමයි අර විඥාණය ඇවිල්ලා බැසගන්නේ. දැන් මෙච්චර වෙලා අම්මාගේ කුසේ තිබ්බ අර කලල රූපය සුක්රාණුවක් සහ ඩිම්බයක් එකතු වීම නිසා හැදුනා වූ ජීව විද්‍යාත්මක අර මස් කෑල්ල අන්න දැන් විඥාණය බැස ගැනීමත් සමගම ගැහෙන්න පටන් ගන්නවා. කාය සංස්කාර සකස් වෙනවා. අපේ පපුව ගැහෙනවා වගේ
ගැහෙන සකස් කරගන්න මොකද අර කර්ම ශක්තිය බැසගත්තා අන්නේ බැසගත්ත මොහොතේ විඥාන පත්‍යා නාම රූපං විඥාණය නිසා නාම රූප සකස් වුණා නාම රූප පත්‍යා සලායතනං කියලා කියනවා එතකොට මේ නාම රූප ධර්මයන් සකස් වුණ තැන පටන් සති හතක් අටක් යද්දී මේ කල්ල රූපයේ තඹපු විතරයක් ප්‍රමාණයට ලොකු වෙලා මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස පිහිටනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනම් මේ ආයතන හය පිහිටියේ කුමක් නිසාද නාම රූප පත්‍යා සලායතන නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ අන සලායතන පත්‍යා පස්සෝ මේ සලායතන නිසා පස්සය සිද්ධ වෙනවා පස්සය කියන්නේ මොකද්ද කාරණා තුනක එකතුව දැන් ඔබ මේ ලෝකෙට බිහි වෙනවා ඒක මව් කුසේදී සිද්ධ වෙනවා නමුත් ඔබ මේ ලෝකෙට බිහි වුණාට පස්සේ ඔබ මොකද කරන්නේ ඇහෙන් රූපයක් දකින්න ඇහෙන් රූපයක් දැක්කා කියන්නේ චක්කු විඥානේ සකස් වුණා. ඔබ ඇහෙන් රූපයක් දකින වෙලාවේ මොකද කරන්නේ? දැක්කා වූ රූපය ගැන හිතනවා. තේනවාද? එතකොට චක්කු විඥානේ මැරිලා මනෝ විඥානේ ඉපදෙනවා. එතකොට දැන් ඔබට ශබ්දයක් ඇහෙනවා මනෝ විඥානේ මැරිලා සෝත විඥානේ උපදිනවා. සෝත විඥානේ මැරිලා ආයිමත් ගහන විඥානේ මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම ඉන්ද්‍රියක්ම සෑම මොහතකම මැරෙමින් ඉපදමින් ගලාගෙන යනවා කියලා. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියයන් හයෙන් ඉපදිලා තියෙන එක ඉන්ද්‍රියයි. ඇසෙන් රූපයක් දකින වෙලාවේ ඇස ඉපදිලා. කනෙන් ශබ්දයක් අහන වෙලාවේ කන ඉපදිලා. ඒ කියන්නේ සෑම මොහතකම මේ ඉන්ද්‍රියයන්ගෙන් හයෙන් එක ඉන්ද්‍රියයි ඉපදිලා තියෙන්නේ ඒ ඉන්ද්‍රිය තුල විඥානය බැසගෙන තියෙනවා. තේරෙනවද? චක්කු විඥානය කියන්නේ සෝත විඥාණයටද නැහැ. ඇස මැරිලායි කන ඉපදුනේ. සෝත විඥානය කියන්නේ මනෝ විඥාණයටද කන මැරිලයි මන ඉපදුනේ. තේරෙනවද? මෙන්න මේ විදියට විඥාණය මේ ආයතනයන් හය තුල ඇතිවෙමින් නැතිවෙමින් මැරෙමින් ඉපදෙමින් ගලා ගිහිල්ලා මේ ජීවිතයේ ඔබ චිරාත් කාලයක් ජීවත් වෙලා මරණාසන්න වෙන මොහොතේ අවසාන චුති සිත හැටියට ඊළඟ ප්‍රතිසන්දියකට යනවා. ඒ වගේම නිරයතුරුව පස්සේ හේතුවෙන් නිරයතුරුව අපි වේදනාව සකස් කරගන්නවා. ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගන්න. ඒ ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ට අදාළව අපි තෘෂ්ණාව ඇති කරගන්න. තෘෂ්ණාවට අදාළව අපි උපාදානිය ඇති කරගන්න. බැඳීම් ඇති කරගන්න. ඒ බැඳීම් යාම් හේතුවෙන් අපි නැවත 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 භවයේ උප්පත්තිය කාම භව රූපී භව අරූපී භවාත්‍රය කියන භවාත්‍රය තුල උපත ලබනවා. ගරු ස්වාමීන් වහන්ස ඇලුණු ගැටුණු සිත ඇලුණු තැන රාගය කැමැත්ත උපදිනවා ගැටිච්ච තැන ද්වේෂය උපදිනවා ඒක ඔබ හොඳින්ම දන්නවා ඇලුණු ගැටුණු සිත වගේම උපේක්ෂා සහගත සිතත් භවය සකස් කර දෙනවාද ස්වාමීන් වහන්ස අනිවාර්යම උපේක්ෂා සහගත සිතත් භවය සකස් කරලා දෙනවා දැන් ධ්‍යාන මට්ටමේ ඉන්න උපේක්ෂා සහගත සිතෙන් භවය සකස් කරලා දෙන්නේ නැද්ද ඒක ඇලීම් ගැටීම් වලින් අඩු ස්වභාවයක් නමුත් රහතන් වහන්සේගේ උපේක්ෂාව කියන්නේ ඒක නෙමෙයි ඈ රහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ උපේක්ෂාව වෙනයි ඈ ඒ රහතන් වහන්සේලාගේ දැන් ඔය වචන දෙක පටල ගන්න දැන් අපේ තියෙන උපේක්ෂාව එකක් රහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ තියෙන උපේක්ෂාව එකක් දැන් බුදුරජාණන් වහන්සේ මේ දැනෙන්නා වූ වේදනාව උපේක්ෂාවෙන් ඉවසුවා කියන්නේ නෝනා මේ අපි කියන ඇලීම් ගැටීම් උපේක්ෂාව නෙමෙයි එතන තියෙන්නේ එතන තියෙන්නේ මේ වේදනාව මා තුල සකස් වෙන්නේ මම්ම සංසාරයේ කළා වූ අකුසල් විපාකයක ඵලයක් කියලා අන්න ධර්මානුකූල උපේක්ෂාවක් එතන තියෙන්නේ මං කළා වූ දේ උපේක්ෂාව දැන් දේවදත්ත ගල් පෙරලා බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේසලනකොට උන්වහන්සේ උපේක්ෂාවෙන් විසඳනවා කියන්නේ මම්ම සංසාරයේ කළා වූ අකුසලයක ඵලයකුයි මේ ලැබෙන්නේ කියන ඒ උපේක්ෂාව එතනයි තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ අවසාන මොහොතේ අර උදරේ ආබාධය හැදුන වෙලාවේ උපේක්ෂාවෙන් ඒ වේදනාව විඳන්නේ මම්ම සංසාරයේ කළා වූ දේක විපාකයයි එතන උපේක්ෂාව වෙනයි ඈ මේ උපේක්ෂාව නෙමේ මේක භවය සකස් කරන්නේ නැහැ උන්වහන්සේලා භව නිරෝධය කළා තියෙන්නේ ඒ නිසා නිරේතුරුව පටිච්ච සමුප්පාදයට අදාළව නොනා එයා භවය නැවත උපත ජාති ජරා ව්‍යාධි මරණ තුලින් නැවත 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 පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය ගොඩනගමින් ඉදිරියට යනවා නුවණින් දකින්න. එහෙම දකින්න කෙනා තුල නිරේතුරුව දැක්ම පිරිසිදු වෙනවා. මමත්වේ දැඩිභාවයට අදාළව සක්කාය දිට්ඨියට අදාළව ඒ තියෙනා වූ දෘෂ්ටීන් ක්‍රමානුකූලව නිවැරදි දැක්මක් බවට පත් වෙනවා. ඒතොර දැන් මුලින්ම යා දැන් සීල විසුද්ධිය තුල ශක්තිමත් වුණා. සීල විසුද්ධිය තුලින් යා චිත්ත විසුද්ධිය තුල ශක්තිමත් වුණා. චිත්ත විසුද්ධිය තුලින් දැන් දිට්ඨි විසුද්ධිය තුල ශක්තිමත් වෙලා. එයා දැන් නිවැරදි දැක්මකට එනවා. ඒ නිවැරදි දැක්ම තුලින් රතවිනීත සූත්‍රයට අනුව මේ පුද්ගලයා ඊළඟ වාහනියටත් ගොඩ වෙනවා. ඒ කියන්නේ ධර්ම මාර්ගය යන පුද්ගලයා.
ඉතින් ඒ වාහනය පිළිබඳව ඔබට දැනගන්නට අවස්ථාව නම් ලැබෙන්නේ ඊළඟ වැඩසටහනේදී.